අයිබෝන් අපි ඉලක්කයෙන් අද හමු වෙනවා මේ ආණ්ඩුවේ ඉදිරිපෙළ කැබිනට් අමාත්‍යවරයෙක් මිනිස්සු එහෙම නැත්නම් රටේ පුරවැසියා ආණ්ඩුවක් පත් කරගන්නේ නිකන් නෙවෙයි පුරවැසියෝ මහත් බලාපොරොත්තු තබාගෙන ජනාධිපතිවරයෙක් එහෙම නැත්නම් ආණ්ඩුවක් පිහිටුවා ගන්නේ තමන්ගේ මූලික අවශ්‍යතා පළමුව ඉටු කරගන්න ඉන් අනතුරු තමයි සියලු අනෙකුත් කාරණාවලට සාමාන්‍ය ජනතාව අවධානය යොමු කරන්නේ ඒ අනුව බැලුවහම මගී ප්‍රවාහනය එහෙම නැත්නම් ජනතාවගේ දෛනික ප්‍රවාහන කටයුතු තමන්ගේ විදුලි බල අවශ්‍යතා බලශක්ති අවශ්‍යතා ඒ වගේම අනෙකුත් කර්මාන්ත සුළු රැකියා ස්වයං රැකියා මේ සෑම කාර්යයක්ටම ඍජුව බලපාන ප්‍රධාන අමාත්‍යාංශ තුනක කැබිනට් අමාත්‍යවරයා සමග සම්මුඛ සාකච්ඡාවක් කරන්න ආණ්ඩුවක් තෝරාපත් කරගත් අලුත අවස්ථාවක් ලැබීම ඉතාම වැදගත් බොහොම දේශපාලනයේ අත්දැකීම් තිබෙන බොහොම නිහතමානී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වගේම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආරක්ෂා කරගන්න බොහොම උරදී වැරදී කටයුතු කරපු මහින්ද අමරවීර අමාත්‍යවරයා අද අපි ඔබේ ඉදිරියට ගේනවා ඔබේ ප්‍රශ්න සාකච්ඡා කරන්න අයිබෝන් අමාත්‍යතුමනි අයිබෝන් නව ජනාධිපති නැත්නම් අලුතින් තේරිපත් වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ සංකල්පයකට අනුව මෙවර අමාත්‍යාංශවල විෂයන් මේ වන විට ගැසට් කරලා තිබෙනවා අමාත්‍යාංශය සීමා කරලා තිබෙනවා අමාත්‍ය මණ්ඩලය සීමා කරලා තිබෙනවා ප්‍රවාහන කළමනාකරණ විදුලිය බල හා බලශක්ති විෂය දැන් පැවරි තිබෙන්නේ මහින්ද අමරවීර අමාත්‍යවරයාට අමාත්‍යාංශ තුනක් එහෙම නැත්නම් පහුගිය කාලේ අමාත්‍යාංශ හතරක් විතර විෂය විශාල විෂය පතයක් ලැබී තිබෙනවා අමාත්‍යමනි ඔබ සතුටුයිද මේ අමාත්‍යාංශ භාර ගැනීම සම්බන්ධයෙන් ඔව් ඇත්තට මම විවිධ ශේෂ්ඨවල අමාත්‍ය ධූර දරපු කෙනෙක් විදියට මේක මට අලුත් අත්දැකීමක් වෙයි අලුත් වැඩපිළිවෙලක් වෙයි අභියෝගයක් වෙයි නමුත් ස්ථිර වශයෙන්ම මම අභියෝග ජයග්‍රහණය කරපු කෙනෙක් නිසා පහසුවෙම මේ දින අභියෝගෙත් මට ජයග්‍රහණය කරන්න පුළුවන් වෙයි කියලා ලොකු විශ්වාසයක් තියෙනවා ඉතාමත් සතුටෙන් මේ කටයුතු කරන්නේ ජනතාව මං හිතන්නේ මේ රට දියුණු කරන්න ප්‍රධාන බලපාන ආයතන හතරක් තියෙනවා ආයතන මට 19ක් තිබෙනවා ආයතන විදිහට බැලුවොත් ඒවෙන් ප්‍රධාන හතරකින් තමයි මේ රටේ සැලකියුදු මට්ටමකට ආර්ථික සංවර්ධන වේගය වැඩි කරගන්න රටේ ආර්ථික ශක්තිමත් කරන දායකත්වයක් ලබා දෙන්න පුළුවන් අංශ ගණනාවක් වගකීම් පැවරලා තියෙන්නේ ඒ ඉෂ්ට කිරීමේ ඒ අභියෝගය මම සාර්ථකව ජයග්‍රහණය කරන්න මට හැකි වේ අමාත්‍යමනි අපට තිබෙන මාධ්‍ය වේදිනේට තියෙන අපට තිබෙන අත්දැකීම් අනුව ඔබට අපට වඩා අත්දැකීම් තිබෙන දේශපාලන ශාස්ත්‍රයේ අමාත්‍යාංශය පැවරුවාට ළඟ ළඟ වෙනස් කරනවා ළඟ ළඟ මාරු කරනවා ලේකම්වරු මාරු කරනවා අමාත්‍යාංශ වෙනස් කරනවා මට මතකයි 2015 ආණ්ඩුව පත්වෙනෙන් පස්සේ වනජීවී විෂය අමාත්‍යරු 3-4 දිනක් අතර ගියා ඒ විතරක් නෙවෙයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ ආරක්ෂක අමාත්‍යාංශයේ විෂයන් අමාත්‍යවරයෙක්ට සැලැස්මක් හදලා නිශ්චිත කාල සීමාවකට වැඩක් කරන්න දෙන්නේ නැහැ කවුද දෙන්නේ නැත්තේ කියන එක මේ සිස්ටම් එක ඇතුලේ අවුලක්. ඔබ මොකද හිතන්නේ? දැන් මහා මැතිවරණ කාවෙන් පස්සේ ආයෙමත් මේව වෙනස් වුණොත්? ඔව්. මේ ඇත්තටම මේ යම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න නම් එක අමාත්‍යාංශයක අවුරුදු 4-5ක් ඉන්න එක තමයි හොඳම දේ. හැබැයි ඒකෙන් මම අදහස් කරන්නේ දැන් ජනාධිපතිතුමා සහ ග්‍රාමාත්‍යතුමා නේ වගකීම් පවරන්නේ. ඒ පවරපු වගකීම හරියට ඉෂ්ට කරන්නේ නැත්තම් ඒක ඇතුලේ වංචා දූෂණ සිදු වෙනවා නාස්තියක් සිද්ධ වෙනවා. රටේ කාර්ය ඒ කරන කාර්ය ප්‍රතිඵලයක් එන්නේ නැත්නම් මාරු කරාට ප්‍රශ්නයක් නැහැ. එහෙම නැතුව අතරමඟ මාරු කිරීම තුළ ඔබ කිව්ව කාරණේ ඇත්ත. නිලධාරිනුත් යම් කාල පරිච්ඡේදයක් ඉන්නවා. ලේකම්වරුත් සභාපතිවරුත් අමාත්‍යවරයත් ඉඳගෙන කටයුතු කරත් තමයි සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඔබ මට මතකයි මේ ස්ථානෙම අපි සාකච්ඡා කරනකොට ධීවර විෂය භාර අමාත්‍යවරයා වශයෙන් ඔබ පැහැදිලි කරා රොෂාන් මම ධීවර පනත හදලා අවසන් කැබිනට් එකට දැම්මා අනුමැතිය ලබා ගත්තා අපි පාර්ලිමේන්තුවට දැම්මා දැන් තිබෙන ඊළඟට එන විෂය භාර අමාත්‍යවරයාට ධීවර ප්‍රතිපත්ති එලි දක්වලා ධීවරය අංශය දියුණු කරන්න ඔබ මතකයි කෘෂිකර්ම අමාත්‍යාංශය ඉතා කෙටි කාලයකට දුමින්ද දිසානායක අමාත්‍යවරයන්ගෙන් පස්සේ බාරගත්තා ඔබතුමා කිව්වා මා කෘෂිකර්ම ශාස්ත්‍රයේ විශාල වෙනසක් කරන්න සැලසුම් සකස් කළා නමුත් කාලය සීමා සහිත වුණා මම ඒකයි අහන්නේ ඔබ මේ විෂය සම්බන්ධයෙන් බාර ගන්න කලින් ජනාධිපති සමග සාකච්ඡාවක් පැවැත්වුවාද නෑ මෙන්නම සාකච්ඡාවක් පැවැත්වුවේ නෑ මට ඇත්තටම ප්‍රශ්නයක් තිබුණා ඇයි මේ තරම් ප්‍රධාන පෙළේ අමාත්‍යාංශ කීපයක් මට ලබා දුන්නේ කියන එක පිළිබඳව ඉතින් ජනාධිපතිතුමාගෙත් අග්‍රාමාත්‍යතුමාගෙත් මතය වෙලා තිබුණේ මේ ආයතන වලින් තමයි වඩා වැඩිම දූෂණ වංචා නාස්තිය පිළිබඳව කතා වෙන්නේ මේ අතීතයේ අපිට අලුත් දේවල් නෙවෙයිනේ
බාල ඉන්දන බාල ඩීසල් බාල පෙට්‍රල් ඊළඟට පෙට්‍රල් ෂෙඩ් එක සල්ලි වලට දෙන ඊළඟට බාල ජෙනරේටර් ගෙනල්ලා මේ විදුලිය දෙන ඒ වගේ වැඩ තිබුණේ බාල කෝච්චි පෙට්ටි බාල බස් දුවන්න බැරි ඕවා තමයි මේ 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 අමාත්‍යංශවල අතීතයේ තිබුණු අමහිරි කතන්දර මම කියන්නේ මේ සියලු අමාත්‍යවරු හෝ නිලධාරීන් එකට වගේ කියන්න ඕන කියන නෙමෙයි නමුත් අතීතයේ මේ වගේ දෙයක් නේ තියෙන්නේ මේවා පිළිබඳව කතා වෙනකොට තියෙන අමතක වෙන්නේ නැති කාරණා තමයි මේවා මේ වගකීම මට බාර දෙන්න ප්‍රධාන හේතුව මම විශ්වාස කරන විදියට මම මෙතෙක් බාරගත්තු සෑම කාර්යයක්ම මට බාර දීපු නායකයා සතුටටපත් වෙන ආකාරයට වගේම බලාපොරොත්තු වුණාටත් වඩා හොඳින් ඉෂ්ට කරා කියන සහතිකය මට හැමතැනින්ම ලැබිලා තියෙනවා. ඒක එදා ඉඳලම ඉඳපු චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය, මහින්ද රාජපක්ෂ මැතිතුමා, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මේ කාල පරාසය තුල තමයි මම කටයුතු කරේ සිරිමා බණ්ඩාරනායක අග්‍රාමාත්‍යතුමනි. ඒ සියලුම කාලවලදී මට ලැබිච්ච වගකීම් ඉෂ්ට කරා කියලා ඒ නායකයන්ගෙන්ම මට සහතික ලැබිලා තියෙනවා. ඒ නිසා තමයි මේ අභියෝගේ බාර දෙන්නේ. මොකද්ද රහස? නැත්නම් අපි එක් අවංකකම තියෙන්න ඕන. රොෂාන් අපි නායකයෝ අවංක උනේ නැත්තම් කවදාවත් යටින් ඒ අවංකභාවය ඇති වෙන්නේ නැහැ. මම දීවර අමාත්‍යංශෙම ගන්නම් කොහෙන්ද තමයි ඊට කලින් ආපදා කර්මනා කරන එතන ඉඳලා මම ගොඩාක් අමාත්‍යංශ ඉඳලා තියෙනවා. මම ටිකක් මේ මෑත කාලේ ඉඳපු අමාත්‍යංශේ වැඩි කාලයක් දීවර අමාත්‍යංශේනේ. දීවර අමාත්‍යංශයට ආවම සාමාන්‍ය සම්ප්‍රදාය වෙලා තිබුණේ මේ ආයතන ඔක්කොම පාඩු. අපි කිව්වොත් දීවර සංස්ථාව ගත්තොත් මේකේ මාළු ගන්නකොට එක එක කට්ටියට කොමිස් හොඳ මාළු නෑ ඒ වගේ තත්ත්වයන් තිබුණේ නමුත් මම ඇවිල්ලා මම එක සත පහක් ගන්නෙ නැතුව වගේ මම මගේ ඉඳපු පත් කරපු නිලධාරින්ට දුන්නේ කිසිම වංචාවක් දූෂණයක් මේ ආයතන වල ඇති වෙන්න බෑ මේ ආයතන ලාභදායි මට්ටමට පවත්වන්න කියලා මම ආඩම්බර වෙනවා මගේ ඒ ඉඳපු සියලු වගකීම් බාර දුන්නු කණ්ඩායමත් අපිට පුළුවන්කම ලැබුණා ඒ සියලු ආයතන ලාභදායි මට්ටමට ගියේ සමහර ආයතනවල ස්ථාවර තැන්පතු ඇති කළා තමයි අපි එළියට ආවේ. එළියට ආවේ. ඒ වගේම දීවර තහනම ඉවත් කරගෙන ඒ කාර්යභාරයන් කරන අතරේ ජාතික ප්‍රතිපත්තිය සකස් කළා. අපි ආවේ. නමුත් අවාසනාවට වගේ පසුගිය මේ අපි එළියට බහැලා මේ ද UNP-ගේ මේ ආණ්ඩුව කරාන. ඒ අමාත්‍යවරයාට අපිට චෝදනා කරන්න බෑ. මොකද අමාත්‍යවරයාට අමාත්‍යංශ හතක් විතර තිබුණේ වෙලා. ඒක ගැලපෙන්නේ නැති විදිහට. නමුත් ඒ ඉඳපු රාජ්‍ය මාත්‍යර වෙන්න පුළුවන් ඊළඟට දේශපාලන නායකත්වයේ නිලධාරී වෙන්න පුළුවන් මේ සියලු ආයතන පාඩු මට්ටමට ගෙනා දැන් දීවර සංස්ථාවේ මං හිතන්නේ මාස ගානකින් පඩි කිවල නැහැ දීවර සංස්ථාව දැන් ආයි විකුණන්න ඈවර කරන මට්ටමට ඇවිල්ලා තියෙන ණයකාරයෝ ඉන්න හැමතැනම දීවර වරායේ ලාභ තිබුණ එක දැන් පාඩුවට යන සීනෝර් එක දැන් ණයකින් යන්නේ අපි ස්ථාවර තැන්පතුවක් දාලා මේ වගේ සියලු ආයතන වැටෙනවා එහෙමනම් මට පුළුවන් වෙන්නත් ඊට පස්සේ එක්කෙනාට බැරි වෙන්නත් හේතුව මටත් තියෙන ප්‍රශ්නයක තමයි ඒක තමයි ඒ ඒකට තමයි රෝෂාන් මම ඇත්තටම හැදුවේ ජාතික ප්‍රතිපත්තියක් හදලා දෙන්න හැදුවේ ඒකයි ඒතකොට ඇමති මාරුණත් ඒ ප්‍රතිපත්තිය ඔස්සේ යන්න නමුත් දැන් අවාසනාවට වගේ අපි ඒ බාරගත්තු වගේ කීම් ඊළඟ ඉන්නේ කෙන හරියාකාරව ඉස්ස කරේ නැත්තම් ඒ නායකයා වංකුනේ නැත්තම් මම නිකන් උදාහරණයක් විදියට කිව්වොත් මාළු කිලෝ එකෙන් ඇමතිවරයා ඉල්ලුවොත් රුපියල් 20ක් ඊළඟට මොකද කරන්නේ සභාපති කියයි මටත් 10ක් දෙන්න කියලා ඊළඟට ඒක ගන්න මිලදී ගන්න DGM කියයි මටත් 10ක් දෙන්න කියලා. අන්තිමට වැල්ලට ගිහිල්ලා මාළු ගන්න මිනිහා 10යි. හොම හොම ආවම කීයක දින නවතින්නේ? කීයක දින නවතින්නේ? මම ඔය ඒ නිලධාරි දන්නේ නැති මං දීවර සංස්ථාවේ මං ඇමතිවරයෙක් මම එක මාළු කෑල්ලක් ගෙදරටවත් කන්නවත් ගෙනාවේ නැති කෙනෙක්. ඒක ඇමතිවරයාට බලය තියෙන ඕන තරම් දෙන්න. මල ගෙදරක් වුණාම දන්සලක් වුණාම එහෙම දෙන්න පුළුවන්. අපි එහෙම කරේ නැහැ. පාර්ලිමේන්තුවට මම එන්නට ඉස්සෙල්ලා හැම අවුරුද්දෙම අවසානෙට හොඳ මාළු පෙට්ටියක් හම් වෙනවා හැම മന്ത്രിවරුන්ට සහ ඒ වගේ කණ්ඩායම් මාළු පෙට්ටි දහස් ගාණක් දෙනවා. ඒක සාමාන්‍ය සම්ප්‍රදායයි. අවුරුදු මම දැන් 30 40ක් 30ෙම කරගෙන ආපු කාර්යය. පාඩුනා කියලා නැහැ. හොඳ මාළු පෙට්ටියක් දෙනවා. නමුත් මම ආවම ඒකත් නැවැත්තුවා. මම ගන්න එකත් නැවැත්තුවා. මැති ඇමතිවරුන්ට දෙන එකත් නැවැත්තුවා. දන්සල් මේ පෙරහැරවල් වලට මලගේ වල් වලට දෙන එකත් නැවැත්තුවා. නමත්තලා ඒ ඇයට කිව්වා මෙතන නාසියක් නැහැ. අවංකව කටයුතු කරන්න කියලා. මම සතුටු වෙනවා හොරු කියලා හම්බඩු ගහපු කට්ටිය පවා ඉතාමත් හොඳින් කැප වෙලා මේ ආයතන ගොඩ නැගුවා. අවවාදයට වඩා ආදර්ශය උතුම් කියන කාරණාව සහ තමන් අවංක වීම දැන් මෙතන තියෙන ප්‍රශ්නේ ඔබට පුළුවන් අමාත්‍යවරයා ලෙස ඔබට පහල ඉන්න කණ්ඩායම පාලනය කරගන්න. හැබැයි ඔබට ඉහළින් ඉන්න කණ්ඩායම් ඔබව දූෂණයට අක්‍රමිකතාවලට පොළඹවනවා නම් මහින්ද මේක කරන්න
මහින්ද මම දෙන උපදෙස් පිළිපදින්න මහින්ද මේකට අනුමැතිය දෙන්න මහින්ද මේ සීමාවෙන් බැහැරව කටයුතු කරන්න කියන පීඩනය ඔබට ලැබුණොත් ඔබ දන්නවා සමහර අමාත්‍යවරුන්ට කටයුතු කරන්න අමාරු වෙන තමන් අවංක වුණාට ආණ්ඩුවෙන් යන්න වෙනවා කො ආණ්ඩුවේ විපක්ෂයට යන්න මොකක්ද ඔබ ඒකට දෙන සාධක අනිවාර්යෙන්ම එහෙම පීඩන තියෙනවා නේද අනිවාර්යෙන්ම මේක තමයි තත්ත්වය නමුත් මම අවංකව කියන්න කැමතියි මට නම් මෙතෙක් ඉඳපු කිසිම නායකයෙක්ගෙන් ඒ වගේ බලපෑමක් ආවේ නැහැ මම ඒක අවංකවම කියන්න ඕනේ නැත්තම් මට පුළුවන්නේ මට අර කාලේ මේ කාලේ දැන් නැති නායකයෝ ගැන සාමාන්‍යයෙන් දොස් කියන එකනේ ගොඩක් අයගේ ස්වරූපය වෙන්නේ මම වැරද්දක් නම් වැරදි කියලා මට කියන්න පුළුවන් නමුත් මට නම් කිසිඳු බලපෑමක් එහෙම ආවේ නැහැ මට දැන් 100ක් විශ්වාසයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙන් එහෙම කිසිඳු බලපෑමක් එන්නේ නැහැ කියලා අද මේ රටේ වෙනසක් ඇතිවීමින් පවතින ඒ තමයි මේ රටේ ඉතිහාසයේ ජනාධිපතිවරයෙක් මේ වගේ ආදර්ශයක් දෙන්න පටන් ගත්තේ නැහැ දැන් මහින්ද රාජපක්ෂ මැතිතුමාට ඇත්තටම මේ වෙලාවේ යුද්ධය අවසන් කිරීමත් එක්ක මේ ලොකු කාර්යභාරයක් ලැබුණා නේ එතුමාට ආරක්ෂාව අඩු කරගන්න හෝ වාහන අඩු කරගන්න නිල නිවාස ගන්න නැතු ඉන්න පුළුවන් කමක් තිබුණේ නැහැ මොකද එතුමා පළවෙනි ඉලක්කේ බවට පත් වෙලා තිබුණා හැබැයි අනිත් අය එක්ක බැලුවම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාද කරගෙන යන කාර්ය දිහා බලන් එතුමා මැතිවරණ වේදිකාවේ පොරොන්දුනේ නැහැ මේ නිල නිවාස ගන්නෙ නැහැ ඒ වාහන අඩු කරනවා ආරක්ෂාව අඩු කරනවා 2500 ඉඳපු සේවකයෝ 250ට ගන්නවා මේ මේ ආයතන වලට සුදුස්සපත් කරනවා කැබිනට් මණ්ඩලේ 15ට සීමා කර කිව්වද කිව්වේ නැහැ කිසි දෙයක් නමුත් එතුමා අද ප්‍රායෝගික මට පේන් මට හිතා ගන්න බෑ මට අවංකව හිතා ගන්න බැරුණා මුල් කාලය තුල මේ මොකද මං ගෝඨාභය රාජපක්ෂ මැතිතුමත් එක්ක අපි දැනගෙන හිටියා මොකද රාජපක්ෂ පවුල් ගැන අපිට හොඳ අවබෝධයක් තිබෙනවා මම නම් මෙච්චර දෙයක් හිතුවේ නැහැ නමුත් අද එතුමා ඒ ආදර්ශය ලබා දෙනවා දැන් අනිත් කවුරුත් ඒකට හැඩගැහෙන්න ඕන මෙච්චර කල් වැරදි කරපු අය එන්න පුළුවන් ඇමතිවරු මන්ත්‍රීවරු මේ තරම් කාලයක් වැරදි අඩුපාඩු තිබිච්ච නිලධාරි වෙන්න පුළුවන් දැන් හැමෝම හැඩගැහෙන්න ඕන නායකෙක් ඉන්න දැන් වෙනද ඇමතිවරයාගේ හැටියට ගියා වගේ නේ දැන් ජනාධිපතිවරයාගේ ඉඳලා මේක පටන් අරගෙන තියෙනවා ඒක නැමතුරුන්ට ලේසි වෙන්නේ නැහැ වැඩ කරන්නේ නැහැ ස්ථිර වශයෙන්ම මම දන්නවා මට නම් ලොකු විශ්වාසයක් තියෙනවා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ ඉන්න ඇමතිවරුගේ කාර්ය පිළිබඳව අධ්‍යයනය කරනවා ඒක ස්ථිරයි මට දැනෙනවා ඒක දැන් කලින් හිටපු ජනාධිපති විදියන්නේ මම කියන්නම් ඒක අනිවාර්යයෙන්ම මේ සැරේ වැරද්දක් කරොත් ඇමතිවරයා වෙන්න පුළුවන් රාජ්‍ය ඇමතිවරයා වෙන්න පුළුවන් ලේකම් හෝ නිලධාරියෙක් වෙන්න පුළුවන් ඒ අය නම් ගෙදර යවල නෙමෙයි එතුමා පස්ස බලන්නේ මම නම් කියන්නේ ඉර ගෙදර හරියවල ඒ දඬුවම දෙයි කිසිදු ආකාරයක සමාවක් නම් ලැබෙයි කියලා හිතන්නේ නැහැ ජනතා මුදල් විනාශ කරොත් හැබැයි මට තාක්ෂණික ප්‍රශ්නයක් තියෙනවා මේ රටේ ජනතාව වෙනුවෙන් අහන්නේ තමයි 19 වන වසර සංශෝධනය ගෙනාවන් පස්සේ හිතවතුනි මේ රටේ විධායක ජනාධිපති ක්‍රමයේ බල අඩු කරලා එය අගමැති ප්‍රමුඛ ව්‍යවස්ථාදායකයට නැත්නම් පාර්ලිමේන්තුවට ලබා දුන්නාය. ඒ නිසා ජනාධිපතිවරට වැඩ කරන්න බලය තිබ්බේ නැහැ අතපය ගැට ගැහුවාය කියන චෝදනාව තිබ්බා 2015 ඉඳන් 2019 දක්වා. එතකොට ඒ නීති පොත ඇතුළෙම තමයි මේ ජනාධිපති පත් වුණේ. තාම මොකුත් වෙනස් වුණේ නැහැ. එතකොට අමාත්‍යවරු පත් කරනකොට අගමැති විමසීම, අගමැතිගේ මතය සමග කතා කිරීම කුමක්ද මෙතන තියෙන පටලැවිලි එකම පක්ෂයක අයියේ මල්ලි ජනාධිපති අගමැති වෙච්ච එක ලේසියක්ද එහෙම නැත්නම් කලින් මෛත්‍රීපාල මහත්තයා රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක වැඩ කරන්න බෑ කිව්වේ මොකක්ද මට පැහැදිලි කරලා දෙන්න මේක දෙපැත්තම කියන්න පුළුවන් මට වෙලාව නැති නිසා මම ලොකු වෙලාවක් ගන්නෙ නෑ මම හිතන්නේ ඇත්තටම ඔව් යම් බලතලවල අඩුවීමක් තිබෙනවා හැබැයි ඒකෙන් කියන්නේ නෑ රට පාලනය කරන්න පුළුවන් අත්‍යවශ්‍ය කාර්යභාරය කරන්න හැකියාවක් තියෙනවා ඒ තුල හැබැයි දැන් මේක කිසිම අදාළත්වයක් නෑ මහින්ද රාජපක්ෂ අගමැතිතුමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමයි බොහොම හොඳට එකට එකතු වෙලා වැඩ කරනවා. ඒ නිසා මේ ගැන කතා කරන්නවත් මේ ඉදිරි අවුරුදු පහ තුළ තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ. නමුත් ඔබ සාකච්ඡා කර බලද්දි කිව්ව පරිදිම ඇත්තටම ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඕනනම් පුළුවන් මේ ජනාධිපතිතුමා කරන කාර්යයන් වලට බාධා කරන්න පුළුවන් අග්‍රාමාත්‍යවරයාට. දැන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා තමයි අමාත්‍ය මණ්ඩලයේ නම් කළේ. අග්‍රමාත්‍යරය ලෙස අග්‍රමාත්‍යරය ලෙස විදියට එතුමා තමයි නම් කරලා එවන්නේ මේ මේ අයට ඇමතිකම් මේ අයට රාජ්‍ය ඇමතිකම් කියලා. ඒ කිය ජනාධිපතිතුමාට පුළුවන් ඒ ඇමති වුණර දෙන විෂයන් වෙනස් කරන්න බලය තියෙනවා. එතන දීලා දෙන එතන. ඔව් එතන තියෙනවා එතන. විෂය මාරු කරන්න පුළුවන් ජනාධිපති. ඕන නැහැ මම මහින්ද අමරවීර කියන කෙනාට මේ ටික නම් කරලා යවුවම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හිටියද නැහැ මෙයාට මේක හොඳ නැහැ මෙයාට හොඳ මේ මොකක් හරි එක කෑල්ලක් කියලා අන්න එතන ගැටුමක්. ඔව් නෑ නෑ නිකන් හිතුවනම් අනේ නෑ මෙයාට හොඳයි මේ මේ පෞද්ගලික බස් විතරක් දෙන්න කැබිනට් එකට දාලා කියලා මේ කොම නමත් අන්නත් ඒ බලය ජනාධිපතිතුමාට තියෙනවා.
ඉතින් අගමැතිතුමයි ජනාධිපතිතුමයි අතර එහෙම ප්‍රශ්නයක් ඇතිවීමේ අවදානමක් තියෙනවා. නමුත් වාසනාවට අද අපේ රටේත් වාසනාවට එහෙම කිසිදු ප්‍රශ්නයක් නැහැ නේද? එළියම දන්න දෙන්නේ මේ 19 වෙනස් කරනවා කියන කතාව මට බලය තිබුණොත් පාර්ලිමේන්තුවේ 3/2ක බලය තිබුණොත් මම 19 ව්‍යවස්ථා සංශෝධනය අයින් කරනවා කියන කතාව ජනාධිපතිවරයා කියා තිබුණා. 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හොඳ දේවලුත් තියෙනවා. ඔව් ප්‍රජාතන්ත්‍රවාදය ඇති වුණා විගණන පනත තොරතුරු දැනගැනීමේ පනත ඒවා ප්‍රශ්නයක් නැහැ මේ කොමිෂන් සභාපත් කරා කොමිෂන් සභාපත් කිරීමේ ප්‍රධාන තනතුරු සියල්ල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හරහායි පත් වීම සිදු වුණා. පත් කිරීමේ ඒවා වැරදක් නැහැ. ඒ වගේම වෙනස් කළ යුතු කාරණාත් බොහොමයක් තියෙනවා. මම කිව්ව කාරණෙන් බැලුවොත් දැන් මේ වතාවේ අපිට ප්‍රශ්නයක් නැහැ. මේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මහින්ද රාජපක්ෂ මහත්මයා ඉන්න නිසා වැරදිලා හරි මේක පක්ෂ දෙකකින් පත් වුණා නම් මොකද කලින් ආණ්ඩුව වගේ කලින් ආණ්ඩුව වගේ රටනේ ඒකේ හානි එසම මේ ඒ ඒ ඔබ කියන්නේ මේ රටේ ජේෂ්ඨ අමාත්‍යවරයෙක් ලෙස 19 වෙනි සංශෝධන අයින් කරන්න ආණ්ඩුවේ බලාපොරොත්තු මගේ අදහස අයින් කරන නෙවෙයි යම් වෙනසක් ඇති කරන්න ඕන කියන එක තියෙනවා මේ වගේ අඩුපාඩු ඒ කියන්නේ 20 වෙනි සංශෝධනේ ඔව් 20 වෙනි සංශෝධනයක් ගේන්න ඕන මේකේ තියෙන අඩුපාඩු වඳුනවා කියන්නේ සම්පූර්ණ මේක අයින් කරන්න කියලා කියනවා නෙමෙයි 20 වෙනි සංශෝධන 19 හොඳ දේවල් තියෙනවානේ මම කිව්වා හොඳ දේවල් ටික තියාගෙන අඩුපාඩු ටික සකස් කරන්න 20 වෙනි සංශෝධනයක් ගේන්න සමාජයට බයක් තිබෙනවා 18 ගණන්ල හැමෝම අත උස්සලා එවකට හිටපු ජනාධිපතිවරයාට ධූරය සීමාවක් නැමැතිව දරන්න අවස්ථාව ලබා දුන්නස්සේ නැවතත් ඒ බලය කේන්ද්‍ර කරගත්ත මහින්ද රාජපක්ෂ පවුලට එහෙම නැත්නම් කාලාන්තර තිස්ස ඉන්න බලන්න මේක ගේනවා කියලා විරුද්ධ පක්ෂ මත දරනවා මොකක්ද ඔබලගේ අදහස් ඔබ කතා කරන්නේ රට ගැන හිතලා දැන් ඕන් කතා කරන්නේ පක්ෂයක් ගැන හිතලා නේද එහෙම සැකයක් තියෙන්න පුළුවන් නමුත් මම දකින්නේ නම් මේ වෙලාවේ තියෙන අවශ්‍යතාවය පිළිබඳව සැලකිලිමත් වෙලා තමයි මේ කටයුතු කරන්නේ මොකද අපි කියමු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට මේක වැඩි බලපෑම් එතකොට අපි පෞද්ගලිකව හිතලා බැලුවත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තව තුන්සරයක් තව දෙසරයක් ඉන්න හිතන්න ඕනනේ එහෙමනම් මං හිතන්නේ එහෙම එතුමාගේ අදහසක් තියෙනවා කියලා. එතුමා මේ ඊළඟ සැරයක්වත් ගැන කතා කරන කෙනෙක් නෙවෙයි. එතුමාට දුන්න අවුරුදු පහ මේ අවුරුදු පහ ඇතුළත අපිට දැනෙන දේ තමයි මේ එතුමා මේක සැපක් විදියට බලාපොරොත්තු වෙන කෙනෙක් නෙවෙයි. මේ අවුරුදු පහ ඇතුළත මේක හරියට කළා එතුමා ඕනම් බාර දීලත් යයි. මට ඒක පිළිබඳව කිසිදු සැකයක් නැහැ. එතුමා එහෙම බලය එහෙම තියාගන්න දඟලන කෙනෙක් නෙවෙයි. හොඳයි. දැන් අපි සූදානම් විශ්වපතේ සහ සාමාන්‍යයෙන් දේශපාලන වශයෙන් ඔබ බලාපොරොත්තු වන ප්‍රශ්න පෙළ ගසන්න මේ සැරේ ඡන්ද ප්‍රතිඵලය සමාජයේ දුන්නු සංඥා එළිය එහෙම නැත්නම් දුන්නු මේ සංඥාව මොකක් කියලාද අමරවීර අමාත්‍යර හිතන්නේ මේ ප්‍රතිඵලය මට මතකයි ආශුභෝධ මාර්සිංහ මහත්මිය ළඟදී UNP මාධ්‍ය සාකච්ඡාවක් පවත්වලා කියනවා දෙහිවල ඉඳලා මඩකලපුව උඩට යනතුරු අපිට කොළපාට තිතක් දැක්කේ ගාල්ලෙන් විතරයි කියලා කෙනෝන් පිළිගන්න ඕන්ගේ දැන් මේ ප්‍රතිපලය සමාජයේම යම් ආකාරයකට දේශපාලනික වශයෙන් අවදි කරා කොමක්ද ඔබ හිතන්නේ නෑ මිනිස්සුන්ට මේ ලොකු නැවුම් බලාපොරොත්තුවක් ආවා විශ්වාසයක් ආවා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ රටේ ජනාධිපති කරලා රට ඉස්සරහට ගෙනියන්න පුළුවන් කමක් ලැබෙයි කියලා ප්‍රධාන වශයෙන්ම රටේ ජාතික ආරක්ෂාව පිළිබඳව මිනිස්සුන්ට ලොකු ප්‍රශ්නයක් තිබුණා ඒකට හොඳම කෙනා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියලා හිතුවා ඒ වගේම රට හදන්න එතුමට උමනාවක් තියෙන බව හිතුවා. ඒ නිසා සියලු දෙනා එකමිටට ඇවිල්ලා ඡන්දේ පාවිච්චි කරා. ඒකේ ප්‍රතිඵලය තමයි මේ ජයග්‍රහණය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්සත් ජනතා නිදහස් සංධානයත් දැන් පොදු ජන මේ පොහොට්ටු නැමැති දේශපාලන පක්ෂයත් සමග ඒකාබද්ධ වීමත් ඊට සහසම්බන්ධ වෙච්ච සිසු පක්ෂ කොමියුනිස්ට් පක්ෂය ලංකා නව සමාජ පක්ෂ මහජන පක්ෂ ඊට පස්සේ විමල් වීරවංශ මහත්මයා නියෝජනය කරන පක්ෂ ඩග්ලස් දේවානන්ද මහත්මයා වතුකරේ ජනතා පක්ෂ දැන් මේ දේශපාලන කාර්ය අපි ඊටම හොඳින් කියව ගන්නට අවශ්‍යයි මේ රටේ අනාගතයේ දේශානතයේ තීරණය කරන්න මොකද දේශපාලන පක්ෂ සහ සංධානවල ස්ථාවරත්වය රටේ ආර්ථික සහ අනෙකුත් ප්‍රතිපත්තිවල ස්ථාවරත්වයට බලපාන නිසා අපි මේ වෙළඳ විරාමයෙන් පසු ඔබ හමුවන්න බලාපොරොත්තු වෙනවා මේ ඉලක්කය ඔබ වැඩසටහන හොඳයි අපි නැවතත් ඉලක්කය සමග රටේ දේශපාලන පමණක් නොවේ ලෝක දේශපාලනයත් මහත් පරිණාමයකට හිතාගන්න බැරි වෙනස්කම් වලට ඔබ දන්නවද ඇමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් මහත්මයාට විශ්වාස භංග යෝජනාවක් ගෙනල්ලා ඔහු බලෙන් පහ කරන්න උත්සාහ දරනවා ඒ වගේම ඇතැම් රටවල් වල අවුරුදු 33 35 කාන්තාවෝ
රටේ නායකත්වයට පත් වෙනවා. තවත් රටවල් වල විශේෂයෙන්ම මැද පෙරදිග රටවල් වල සම්පූර්ණයෙන්ම ඔවුන්ගේ දැඩි ආගමික මත වෙනස්කොට ප්‍රජාතන්ත්‍රීය කාන්තා නිදහස ලබා දෙන සෞදි අරාබියා වගේ බැලුවොත් බොහොම සිවිල් සංවිධානවලට ඉඩ කඩ ලැබින් සමාජ ප්‍රතිසංස්කරණවලට යොමු වෙනවා. ශ්‍රී ලංකාවත් එවැනි තීරණාත්මක අධිරේකයකට එළඹ තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමරවීර මහත්තයෝ මේ රට දේශපාලන ඉරක් ගහලා බැලුවොත් අපට කොහොමත් මකනකින් මකන්න පුළුවන් දෙයක් නෙවෙයි. හැබැයි මෙවර මේ පොහොට්ටුවේ පිබිදීමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතුලේ ඇති කරගත්තු ආරවුලත් නිසා බයක් ඇති වෙලා තියෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කවුරු එකතු වෙලා පැත්තකට දාලා වහන්න යනවා මොකක්ද මේකට තියෙන ඔබේ පැහැදිලි කිරීම? නෑ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුලේ අර්බුදයක් නැහැ. අනිත් මොන පක්ෂත් එක්ක බැලුවත් මේක ඇතුලේ අර්බුදයක් ඇති වුණේ නැහැ අපේ පක්ෂය ඇතුලේ. නමුත් අපි පිළිගන්න වෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉඳපු කණ්ඩායමක් තමයි පොහොට්ටුව නැත්නම් පොදු ජන පෙරමුණට ගිහිල්ලා පක්ෂයක් ගොඩනගාගෙන තියෙන්නේ. ඉතින් අපි හැබැයි අමතක කරන්න හොඳ නැහැ මේ දැන් මේ මැතිවරණ ආසන්න මැතිවරණ ජයග්‍රහණයට අපේ කැපවීම. ඔබ දන්නවා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නම් කරාට පස්සේ විවිධ යෝජනා අපේ පක්ෂයට ආවා. සමහර කට්ටිය කිව්වා එතුමා පැරද්දුවොත් තමයි පක්ෂය රැක ගන්න පුළුවන්, ඒ නිසා අනිත් පැත්තට වැඩ කරන්න කියලා යෝජනා ආවා. ඒ වගේම ඔබ දන්න ඔය මොකද සුරකීමේ සංවිධානය, ඒ වගේ කට්ටි තවත් අය කිව්වා වෙනම අපේක්ෂයක් දාලා තරම් කරමු කියලා. නමුත් මමත් අපේ කණ්ඩායමේ බහුතර දෙනාගේ වැඩි දෙනාගේම අදහස වුණේ මේ වෙලාවේ අපි ඔය දෙකම නෙමෙයි කරන්න ඕන. අපිට පළවෙනියට පක්ෂය ආරක්ෂා කරගන්න වගේම රට ආරක්ෂා කරගන්න ඊටත් වඩා උමනාවක් තිබෙන නිසා අපි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට සහයෝගය ලබා දෙන්න ඕනේ. ඒක තනික් ගත්තු තියෙන නෙමෙයි, ඒක මධ්‍යම කාර්යක සභාව සහ දේශපාලන මණ්ඩල එකතු වෙලා ගත්තු කාරණාවක්. ඔව්, අපි දේශපාලන මණ්ඩලයත් මධ්‍යම කාර්යක සභාවත් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. විවිධ මත තියෙන වෙලාවේ අපි ගත්ත තීන්දුව. හැබැයි තීන්දුව ගත්තා වගේම අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සියලු දෙනා, ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු 1000 ගානම සංවිධායකවරුත් එක්ක අපි මේ මැතිවරණේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් ඉහළම දායකත්වය ලබා දුන්නා. මට බය නැතුව කියන්න පුළුවන් අපේ මන්ත්‍රීවරු තමන්ගේ මැතිවරණයකට, මම උදාහරණයක් ගත්තොත් මම මගේ මැතිවරණයකට මෙච්චර මහන්සි වුණේ නැහැ. මහන්සි වුණේ නැතුව මම වැඩ කරා. මොකද මට මේ වෙලාවේ තේරුණා මේ ජයග්‍රහණේ වැදගත්කම. ඉතින් ඒ වගේ අපි පක්ෂයේ වැඩ කළා. අපිට වෙනකොට සම්දාන විදියට ගත්තම 1,000,000 ඡන්දෙ තිබුණා. අපි දන්නවා මේ ඔක්කොම ඡන්ද ටික අපිට මේ පැත්තට ගෙනියන්න බෑ. මොකද මේක ඇතුලේ මුස්ලිම් ඡන්ද, දෙමළ ඡන්දත් තිබුණේ පැතිවලත් එක්ක ආපු ඒවත් එක්ක. නමුත් අපි හේතුව අපේ ඡන්ද මේ 1,14,15 අපිට ගෙනියන්න පුළුවන් මේකේ. ඒ මතයේ ඉඳගෙන තමයි අපි මේ මැතිවරණ ව්‍යාපාර සම්පූර්ණ නැත්නම් අපේ මන්ත්‍රීවරු සමහරලාට බෙදුණා නම් කණ්ඩායමක් ගියා නම් මේක වෙන්නේ නැති වෙන්න තිබුණා. දැන් ඔබට ඒක පේනවා ඇති. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දිනන්නේ වැඩි ඡන්ද 13,00,000. එතකොට ඔබට පේනවනේ අපි ගියේ එකේ දැන් අපි එකතු වුණු දවසේ තමයි රටේ මතයක් ගියේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දිනනවා කියලා. ඒ වෙනකම්ම කිව්වේ සජිත් ප්‍රේමදාස දිනනවා කියන එකනේ. සජිත් ප්‍රේමදාසගේ රැලි, ඒ අපේක්ෂකත්වයේ ගන්න රැලි, ඒවනේ දිගින් දිගට මිනිස්සු පාට බැහැලා මරාගෙන මැරෙන ගානට කවදාවත් UNP කේ නැති ගානට ඇවිල්ලා සජිත් ප්‍රේමදාස වෙනුවෙන් ඉදිරිපත් වුනේ. රටේ එහෙම කතාවක් ගියා. සමීක්ෂණවල යම් යම් ප්‍රතිඵලත් ඒ පැත්තට තිබුණා. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ ගිවිසුම අත්සන් කරපු දවසේ ඉඳලා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දිනනවායි කියලා මිනිස්සු අතර විශ්වාසයක් ආවා. ඒතර අපේ ගිය ඡන්ද ටිකට වැඩි වටිනාකමක් ආවා ඒක. මොකද මැද මාවදේ ඡන්ද, පාවෙන ඡන්ද ඒව සාමාන්‍යයෙන් දෙන්නේ දිනන කෙනෙකුට. ඉතින් ඒ නිසාම දැන් 113ක වැඩි ඡන්දෙන් දිනුවා එතුම. ඒ වගේම තව අවදානම් තත්ත්වයෙන් එතුම මිදුනේ. ඒ තමයි තව ඡන්ද 300,000 ගානක් අඩු වුණාන දෙවනි මනාප ගන්නේ නැවෙන එතුම. ඒතකොට දෙවනි මනාපේ ජනතා වික්ති පෙරමුණේ දෙවනි මනාපේ කාටද ගහලා තිබුණේ? දෙවනි මනාපේ ගන්නේ නැමේ ප්‍රධාන පක්ෂ දෙකේ නෙවෙයි අනිත් පක්ෂවලනේ. ඒ පක්ෂවලින් වැඩිපුර තිබුණේ ජනතා වික්ති පෙරමුණේ. ඊළඟට තිබුණා දෙමළ අපේක්ෂකේ, මුස්ලිම් අපේක්ෂකේ, ඒ වගේ කණ්ඩායම් වල තමයි මනාපේ තිබුණේ. අමතුනේ දැන් මට තේන දේ 17,00,000 දසදහසක් ගණනය කරන්න තියෙන ක්‍රමවේදය මොකද්ද? මෙච්චර ප්‍රමාණයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලැබුණා කියලා කොහොමද ඒක සාමාන්‍යයෙන් කියන්නේ? සාමාන්‍ය ජනතාව දන්නේ නැති නිසා මම නෑ ගිය ප්‍රාදේශ සභා මැතිවරණේ අපි ආසන්න තිබුණ මැතිවරණේ අපි ගණන් ගන්න වෙන්නේ. ඒ මැතිවරණේ තියෙන අපිට ලොකු අපි එක්සත් ජාතික පක්ෂයත් එක්ක ආණ්ඩුව කියලා ලොකු චෝදනාවක් එමින්, ඒ වගේම අපේ අපිට හරියට කුමුරු වලට පෝර ටික දෙන්න බැරි වුණා. විවිධ ප්‍රශ්න මැද්දේ ඉල්ලලත්
ඉඳලත් තමයි අපි ඒ චන්ද්‍රප්‍රමාණය ලැබුණේ අපිට 10,10,000ක් සම්දාන විදියට. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියට ගත්තොත් 14,80,000ක් විදියට අපිට ආවේ. ඉතින් ඒතකොට ඒ ඡන්ද ටික තමයි අපි කිව්වේ මෙතනට එනවා කියලා. ඒක තමයි ආසන්නම තිබුණ මැතිවරණය. ඒකනේ අපිට ගණන් හදන්න තියෙන්නේ. ඒ පරතරය තිබුණා මේ වගේ. ඒ තිබුණා. ඉතින් අපි ඇත්තනම තම ඡන්ද 3,00,000 ගානක් අඩු වුණා නම් දෙවනි මනාපයකට යන්න වෙනවනේ. දැන් මා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යම් ගැටලුකාරී තත්වයක් තිබෙනවා කියලා මතු කළේ මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමාගේ ආශිර්වාදයේ ලැබුණා ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය සඳහා අපි හැමෝම එකතු විය යුතුයි කියලා. නමුත් දැන් පක්ෂයේ සභාපතිත්වයේ සහ පක්ෂ නායකත්වයේ පිළිබඳව ගෝඨාභය මහත්මයාට තැකීමක් කරන්නේ නැහැ. හැබැයි මා දැක්ක මහින්ද රාජපක්ෂ මහත්මයා බලයට ආපු වෙලාවේ චන්ද්‍රිකා නෝන තමයි හිටියේ රටේ ජනාධිපති. ඒ වෙලාවේ පක්ෂ නායකත්වයේ බාර දෙන සිදු වුණා මහින්ද රාජපක්ෂ මහත්මයාට. දැන් අනුශාසක ධූරයේ චන්ද්‍රිකා බණ්ඩාරනායක නෝන ඉන්නවා තවමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. එතකොට මහින්ද රාජපක්ෂ මහත්මයාත් ඉන්නවා. පක්ෂ නායකත්වය දීලා තියෙන මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට. වර්තමාන ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමාජිකයෙක් නොවේ. කුමක්ද තත්වය? නෑ, එතුමා මේ මෙතිවරණයට ඉදිරිපත් වුණේ පක්ෂ සමාජිකත්වයේ සමාජිකයෙක් විදියට නෙමෙයි. එතුමා නිල අවශ්‍යතාවය මත පොදු ජන පෙරමුණෙන් අපේක්ෂකයෙක් විදියට ඉදිරිපත් වුණාට එතුමා හැම වෙලාවෙම නිර්පාක්ෂිකයි කියන එක මතේ ඉඳගෙන කටයුතු කරපු. නමුත් පක්ෂයක් තියෙනවනේ. ඔව්, ඒක හරි. ඒ නීතිමය අවශ්‍යතාවය වෙනුයි. මොකද එතුමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් නොවන නිසා. ඔව්. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ එතුමා එක පක්ෂයකට ගියා කියලා. නමුත් එතුමා අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෙනුවෙන් ලොකු ගෞරවයක් තියෙනවා. ඒක අපි කියන්න ඕන. හැම වෙලාවෙම එතුමා කතා කරපු වෙලාවේ කිව්වේ මේ පක්ෂයේ එතුමාගේ පියාත් බණ්ඩාරනායක මැතිතුමාලත් ආරම්භ කරපු මේ පක්ෂය මේක ඉතාමත් වැදගත් පක්ෂයක්. මේ පක්ෂය ආරක්ෂා කර ගැනීම සඳහා එතුමා සම්පූර්ණ සහයෝගය ලබා දෙනවා. එතුමාට පක්ෂ නායකත්වයේ හොයා යෑමේ හඹා යෑමේ නෑ, එහෙම කිසිඳු ඉල්ලීමක් එතුමා කළා නැහැ. එතුමා මේ පක්ෂය තියා වෙන පක්ෂිකවත් එහෙම තනතුරක් ගන්න අදහසක් පිළිබඳව කතා වෙලා නැහැ. කොහොමද පක්ෂය ඇතුලේ දැන් ඔබලා විටින් විට විනය පරීක්ෂණ ගන්නවා කිව්වා, පක්ෂයේ විවේචනය කරපු උදවියව පක්ෂ සමාජිකත්වයෙන් එළියට දානවා කිව්වා. දැන් ඔබ තමයි, ඔබ සහ දයසිර ජයසේකර අමාත්‍යවර තමයි මේ ප්‍රශ්නෙට බරපතල මැදිහත් වෙන සිද්ධ වුණේ. ඒ කාරණා දැන් සමතේකට පත් කරගෙනද? මොකද එළමෙන මහා මැතිවරණයේ, එළමෙන පළාත් සභා මැතිවරණවලදී නාම යෝජනා දෙන්න වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂියත්, එහෙම නැත්නම් පොදු පෙරමුණ ඇතුළු මේ පොහොට්ටු පක්ෂියත් එක්ක එකතු වෙලා ගමේ ආසන වෙන් කරනකොට ලොකු ප්‍රශ්නයක් එන්න පුළුවන්. මා මේ අහන්නේ ප්‍රායෝගිකව කොහොමද ඒක කළමනාකරණය කරන්න බලාපොරොත්තු වෙන්නේ? නෑ, දැන් අපේ පක්ෂයේ ඇතුළේ විනය කටයුතු පිළිබඳවම කතා කරොත් අපි ඒ ක්‍රියාමාර්ග ටික දැනට ගනිමින් යනවා. අපි ෆෞසි ඇමතුමා අයින් කළා, මම මාසිකට ඉස්සෙල්ලා ලියුමේ යැව්වා. ඊළඟට දැන් පාර්ලිමේන්තුවේ අපිට දන්නලා තියෙන පුරප්පාඩු වුණා කියලා. නමුත් එතුමාට තව කෙටි කාලයක් තියෙනවා අධිකරණ ක්‍රියාවලියකට යන්න. ඒ ගියත් නැතත් අපි ඊළඟට ඒ විනය කටයුත්ත අවසාන වෙලා අපි වෙනත් කෙනෙක් ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට යවනවා. අනිත් අයත් පාර්ලිමේන්තුවේ ජාතික ලයිස්තුවෙන් ආපු අය තමයි මූලිකව අපි විනය පරීක්ෂණ තියාගෙන යන්නේ. මම දැන් තව සති දෙකක් විතර යනකොට අපිට ඒ අයටත් ලිපි ලිපිකුත් කරන්න පුළුවන් මේ. ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු දැන්ටමත් 6 දෙනෙක් අපි අයින් කරලා තියෙනවා. ඒ අය වෙනුවට ඉදිරි කාලය තුළදී පත් කිරීම අපි කරගෙන යනවා. තව විශාල ප්‍රමාණයක් එහෙම පක්ෂෙන් ගීපු අයට ඒ ඉරණමට මූණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් අපි ඒ පක්ෂයේ වැඩ ටික අපි ඒ ආකාරයෙන්ම කරගෙන යනවා. මේක විනයක් සහිත පක්ෂයක්. මේක වැහෙන්න දෙන්න බෑ, මේක නැති වෙන්න දෙන්න බෑ. මේක ආරක්ෂා කර ගැනීම සඳහා අපි අපේ පැත්තෙන් කරන්න පුළුවන් කාර්ය කරනවා. හැබැයි අපි ඒ ගැටුමක් බවට පත් කරගන්න කිසිත් හේතු වෙන්නේ නැහැ. දැන් ඔය එක එක කතා යනවනේ, එක එක ලකුණු පිළිබඳව. දැන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා පක්ෂ නායක රැස්වීමේදී ඉතාමත් පැහැදිලිව එකව කිසිම ලකුණක් පිළිබඳව කතා කරන්න එපා මේ වෙලාවේ. නමුත් දැන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ කීමත් අහන්නේ නැතුව කතා කරන කණ්ඩායම් ඉන්න බව අපිට පේනවා මාධ්‍ය. නමුත් අපි ඒවට ප්‍රතිචාර දක්වන්න යන්නේ නැහැ. මොකද අපි විශ්වාසය තියලා තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමයි අග්‍රාමාත්‍යතුමයි. අයිතේ අපි මේ ලකුණු පක්ෂ ඒව ගැන කතා කරලා අපි කිසිසේත් අපේ බලාපොරොත්තුවක් නැහැ මේ නැවත මේ පක්ෂේ කඩාගෙන යන්න මෙතනින්. එතුමා ඒකත් වෙලා මේක UMPකට හේතු කරන්න අපේ කිසිදු බලාපොරොත්තුවක් නැහැ. ඒක ශක්තිමත් කරන්න අපි යන්නේ. අපි මේ ගමන පොදු ජන පෙරමුණත් එක්ක යනවා. අර ගිවිසුම බැරිද රටට ප්‍රසිද්ධ කරන්න? පොදු ජන පක්ෂයේ පොහොට්ටුව පක්ෂයේ සාස්ත්‍රණ කනිදහස් පක්ෂය අතර ගිවිසුමක් තියෙනවා කියවනේ. ඒක බැරිද මේ තොරතුරු දැනගැනීමේ පනත යටතේ කාටරි ඉල්ලන්න? රටට කියන්නකො මොකද ගිවිසුම කියලා. මේ තරම් විනිවිද භාවයක් තිබෙන පාර්ශ්වකරුවන් දෙදෙනෙක් රට පාලනය කරන්නේ. නෑ, අපිට මම හිතන්නේ ඒක බාධාවක් කියලා අපෙන් ඉල්ලුවේ නෑ. මම දන්න විදිහෙන් නම් කවුරු පක්ෂයේ මේ එතකොට තැන් තැන් වල ඉඳලා ඔය
ගල් කැටිති වලින් ගහන අයට රසක සංඛා තියෙන එක විසඳ ගන්න පුළුවන්. මොකද්ද මේ ගිවිසුම කියන්නේ? නෑ සාමාන්‍යයෙන් පක්ෂ අතර අස්සම් කරන ගිවිසුම් ප්‍රසිද්ධියටපත් කරන්නේ නෑ. පක්ෂ කියන්නේ පාක්ෂිකයෝ. ඒ කියන්නේ පක්ෂ කියන්නේ පාක්ෂිකයෝ. ඒක තමයි අපි පක්ෂයෙන් දැනුවත් කරලා තියෙනවා. අපි අපේ සියලු පළාත් සභා, ප්‍රාදේශ සභා, සංවිධායකවරු, ඒ වගේම අපේ ඉන්න ගම්වල නායකයෝ ටික අපි දැනුවත් කරලා තියෙනවා මේ ගිවිසුම් පිළිබඳව. ගිවිසුම් අන්තර්ගත කාරණා. කාරණා පිළිබඳව අපි කියලා තියෙනවා. මොනවද වැදගත්ම කොන්දේසි? නේද වැදගත්ම කියන්නේ අපි එතුමට සහයෝගය දෙන්න එකක් අපි ප්‍රධාන දේවල් තමයි වංචාවෙන් දූෂණයෙන් තොර පාලනයක් අමාත්‍ය මණ්ඩලය අපි කිව්වා ඔබට මතක ඇති මෙතන ඉඳන් මම කිව්වා අපි උපරිමයේ 30යි කියලා එතුමා ඉතින් දැන් ඒක 15කට අඩු කරලා තියෙනවා කැබිනට් එක. ඒ වගේම රාජ්‍ය ආයතනවල විධිමත් පත්වීම මේකත් අපි කියපු දේවල්. ඒ වගේම මේ ජාතික ආරක්ෂාව සම්බන්ධව අපි කියපු කාරණා එක රටක් තුල එක නීති පද්ධතියක් සකස් කිරීමේ කාර්ය ඇතුළේම කාරණා ඒ පොදු දේවල්. හැබැයි පක්ෂයේ සමාජිකත්වයේ සාධාරණ කිසි සිද්ධ විය යුතු තැන්වල සංවිධායකවරු පත් කිරීමේදී 100% මෙපමණ ප්‍රමාණයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් විය යුතුයි. එහෙම නැත්නම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුර දීමේදී ජාතික ලැස්තුවට නම් කිරීමේදී මේව තමයි අභ්‍යන්තර කාරණා. ඔව් ඒවා පිළිබඳව අපි තිබෙනවා නේද ගිවිසුමේ? අපේ එකඟතාවයන් තිබෙනවා. ඔව්. ඒවා අපි යම් ප්‍රතිසත පිළිබඳව අපි කතා වෙලා තියෙනවා. අපි ඒවත් පිළිබඳව වාචිකවත් ලිඛිතවත් කාරණා තියෙනවා. මේවා අපි ඉදිරියේදී දැන් සතියෙන් සතිපතා ඒවා සාකච්ඡා කරමින් යන්නේ. හොඳයි. මා ඔබේ විශ්වපතර එන්න පෙර තව එක ප්‍රශ්නයක් මම අහන්න කැමති පොදු කාරණාවක්. ඇයි ජනාධිපතිතුමා කියන්නේ අමාත්‍යතුමනි මේ රාජ්‍ය මාත්‍රුන්ට කැබිනට් මාත්‍රු වැඩ කරන්න ඉඩ දෙන්න කියලා? මොකක්ද මේ රාජ්‍ය මාත්‍රු පත් කිරීමේ තිබෙන ප්‍රධාන ඉර සීමා ඉර? ඒ අයගේ ජොබ් එකයි කැබිනට් අමාත්‍යතුමන් ජොබ් එකයි අපි දන්න දේ නම් කැබිනට් අමාත්‍යවරයාට කැබිනට් අමාත්‍ය සාකච්ඡාවට සහභාගි වෙනවා. රාජ්‍ය අමාත්‍යතුමන්ට ඒ වරප්‍රසාද ලැබෙන බෑ. ඔවුන් සහභාගි වෙන්නේ නැහැ කැබිනට් තීරණ සාකච්ඡා කරන මේසෙට. එතන නිහාට තියෙන ගනුදෙනු මොකක්ද? නෑ අපි දැන් අපට තියෙන රාජ්‍ය අමාත්‍යවරු. ඒගොල්ලන්ට අපි දැන් ඉදිරි දිනවල විෂයන් ගැසට් කළම දෙන්න බලාපොරොත්තු වෙනවා. ගැසට් කළම දෙනවා. ගැසට් කළම දෙනවා. එතකොට ඒකට ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. ඒ ගැසට් කරලා දුන්නා කියලා අපි ඒක පිළිබඳව අධීක්ෂණය කිරීම වගකීමේ බැහැර වෙන්නේ නැහැ. වගකීම අපිට බැහැර වෙන්න බෑ. ඒක ආණ්ඩු ක්‍රමවස්ථාවෙනුත් තියෙනවා. ජනාධිපතිතුමාගේ අදහසත් ඒක. මේ නැත්තම් මේක අරයට දුන්නා කියලා මට ඒ වගකීම සම්පූර්ණ මිදෙන්න බෑ. අපි ඒව පිළිබඳව අධීක්ෂණය කරනවා. නමුත් අපි ඒ අයටත් යම් කාර්යභාරයක් පවරනවා. මොකද නිකන් තනතුරු දීලා නැත්තම් වාහන ටික දීලා කාර්යාල දීලා නිකන් මේ මිනිස්සු තියන්න බෑනේ. අපි වගකීම් ප්‍රමාණයක් පවරනවා. විශේෂයෙන් දැන් මගේ අමාත්‍යාංශය මට තනියෙන් මේ මුළු ආයතන විශාල ප්‍රමාණයක් මේ ඔක්කොම 19ක් තියෙනවනේ මේ ඔක්කොම මේ තනියෙන් කරන එක නෙවෙයි. සමහර තනියෙන් බදා ගන්නවල එහෙම නැහැ ඔබතුමා. මගේ එහෙම කිසිම මේ තණ්හාවක් නැහැනේ. මම හැමදාම ලැබුණු දෙයින් සතුටපත් වෙලා ඒකෙන් හෙලින්ම ඉස්සරහට. ඔබ වගකීම ගන්න අවසානයේ. ඔව් ඔව්. කැබිනට් අමාත්‍යවරයා. ඔව් අපි නෙමෙයි කැබිනට් පේපර් දාන්නේ මම. කැබිනට් පත්‍රිකා දාන්නේ මම. තීරණ ප්‍රතිපත්ති තීන්දු ගන්නේ මම. ඒව ඒ ටික. අමතර මේ පත්‍රි ගිය කෙටි කාලය තුළත අපි මුලින්ම යමු විදුලි බල අමාත්‍යාංශයට බලශක්ති අමාත්‍යාංශයට කුමක්ද ඔබේ තක්සේරුව මොකද ඇත්තම තත්ත්වය රටට කියන්නකො මේ වෙලාවේ ඔනේ විදුලි බල මණ්ඩලයේට තියෙන ප්‍රධාන ප්‍රශ්නේ තමයි පහුගිය අවුරුදු 5ටම විදුලි බලාගාර කිසිවක් හදලා නැහැ LNG හෝ ජල විදුලි හෝ එහෙම නැත්නම් ගල් අඟුරු හරි මොනම එකක්වත් ඇවිල්ලා නැහැ නිකන් ඔය ගෙවල් වල හදපු මේ සෝලා පැනල් ටිකක් ඒ වගේ පොඩි පොඩි ව්‍යාපෘති කීපයක් ඇරුනම එහෙම ඒ අවශ්‍යතාවය සම්පූර්ණ වෙලා නැහැ ඉතින් ඒක මහා වාසනාවක් සමහරවිට අධිකරණ ක්‍රියාමාර්ග හෝ වෙනත් හේතු වෙන්න පුළුවන්. දැන් ඒ නිසා අපිට ඇත්තටම මේ බලශක්ති ප්‍රශ්නයක් තියෙන විදිහ බල ප්‍රශ්නයක් තියෙනවා. ඔව්. අපි ඒක හංගන්න හොඳ නැහැ. අපි ඒක ජනතාවට කියන්න ඕන බය කරන්න නෙමෙයි. මොකද අපි විදුලි බල මණ්ඩලය මේ අවුරුද්දේ පාඩුව කෝටි 8000ක් වෙනවා. දැන් අපේ ණය ප්‍රමාණය විදුලි බල මණ්ඩලය කෝටි 20000ක්ම ඉක්මවා ගිහිල්ලා තියෙනවා. මේකට ප්‍රධාන හේතුව තමයි નિયમિત වෙලාවට බලාගාර ඉදින් නොකිරීම නොවීම. ඒ නිසා එක පැත්තකින් හදිසි මිල දී ගැනීම සහ මේ ඩීසල් බලාගාරවලින් විදුලිය ලබා ගන්න සිදුවීම එක හේතුවක්. දෙවැනි හේතුව තමයි 2013න් පස්සේ විදුලි බිලේ කිසිම වැඩිවීමක් නැහැ. 14,125ක අඩු කිරීමක් කරනවා. එතකොට මේ වෙනකන් අද වෙනකන් ඒ විදුලි බිල තියාගෙන යනවා. එතකොට ඔබ හිතයි මේ දැන් හදන්නේ මේක වැඩි කරන්න දෙන්නේ නැහැ නේ. අපේ හැම විදුලි බිල වැඩි කරන කිසිම බලාපොරොත්තුවක් නැහැ. නමුත් අපි බලන්නේ මේකෙ තියෙන ආස්තිය වංචා දූෂණ අඩුපාඩු තියෙනවා නම් ඒව නිවැරදි කළා ජනතාවට හොඳ විදුලි සේවාවක් ලබා දෙන්නත් මේ ආයතන පාඩු නොවන මට්ටමට පවත්වාගෙන යනවා. එයිස වහාම අපි විදුලි බලාගාර කීපයක් අපි දවස් 3කට ඉස්සෙල්ලා ජනාධිපතිතුමත් සමග සාකච්ඡාවක් තිබ්බා.
ප්‍රතිපත්ති කාරණු පිළිබඳව එතුමාගේ අනුමැතිය ගත්තා. දැන් අපි මේ ඉදිරි මාස කීපය ඇතුළතම විදුලි බලාගාර කීපයකම වැඩ පටන් ගන්නවා. කීපයකම පටන් ගන්නවා. LNG බලාගාරයක් එනවා. ඊළඟට මේ ගල්ලංගුරු බලාගාරයක් එනවා. ඒක ගල්ගංගුරු කිව්වට මේ දැන් තියන්නේ මේ ක්ලීන් කෝල් කියන එක. කියන්නේ පිරිසිදු කරපු එක. ඒ වගේ මේ විදුලි ව්‍යාපෘති ගණනාවක්. ඒ වගේම සූර්ය බලෙන් විදුලිය ලබා ගන්න ඒවා ප්‍රමාණයකුත් අපි ආරම්භ කරමින් යනවා. අපට වැදගත් ප්‍රශ්න කිහිපයක් මම තව එකක් කියන්නම්. මේ මිල විදුලි බලයේ ප්‍රශ්නේ තියෙන ප්‍රධාන දේ තමයි විදුලි ඒකකයක් නිෂ්පාදනය කරන්න අපිට යනවා 23.745ක් විතර. ඒ වගේ ගාණ. අපි මේක දෙන්නේ 16යි ගාණක. පොදුවේ ගත්තම. ඒකට ප්‍රධාන හේතුව තමයි අපි පවුල් ලක්ෂ 13කට රොෂාන් දෙනවා රුපියල් 260 ගාණේ. ඒ කියන්නේ මාසෙට රුපියල් 60ට අඩුයි ඒගොල්ලන්ගේ බිල. එතකොට ඔබට හිතා ගන්න පුළුවන් දැන් පවුල් කොපමණ ප්‍රමාණයකටද පවුල් ලක්ෂ 13 ලක්ෂ ගාණක් ඉන්නවා. එතකොට විදුලි බල මණ්ඩලේ 2760 තමයි ඒ අයට දෙන්නේ. තවත් ඉදිරිය ගත්තොත් රුපියල් 60යි 60ට අඩුවෙන් තමයි ඒ අයගේ බිල තියෙන්නේ. එතකොට ඔබට හිතා ගන්න පුළුවන් අපි ලොකු සේවයකුත් කරන ගමන් තමයි මේ පාඩුව දරන්නේ. හැබැයි අපි මේ සේවාවන් ලබා දෙන ගමන් පාඩුවවම කිරීම සඳහා අවශ්‍ය පීවර ගන්න. හොඳයි දැන් ජනාධිපතිතුමාගේ පස්වරුදු සැලැස්ම එතුමා රටටම කිව්වා මම මැතිවරණ වේදිකාවේ දුන්නු පොරොන්දු පත්‍රයම තමයි මගේ අවුරුදු පහේ ප්‍රතිපත්ති ප්‍රකාශනය. ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් පිට මම යන්නේ නැහැ. ඒකේ තිබෙන බලශක්තිය පිළිබඳ සාකච්ඡාවක් සහ යෝජනා රැසක් මම හිතන්නේ අමාත්‍යතුමායි පිළිබඳව අවබෝධයෙන් ඉන්නේ. අපි මේ විරාමයෙන් පස්සේ නැවත කතා කරනවා. මෙතුමාට තිබෙනවා විශාල අමාත්‍යංශ කිහිපයක් විශේෂයෙන්ම විදුලිය බල අනිත් පැත්තෙන් ඛනිජ තෙල්. මේ දෙකම එකතු කරගත්තන් පස්සේ අනිත් පැත්ත ප්‍රවාහන. මේ තුනම පොදුවේ අපි හැමෝටම බලපානවා. අපි කතා කරමු. එන්න විරාමයෙන් පසුව එක්වන්න ඉලක්කයට. හොඳයි අපි නැවතත් ඉලක්කයේ වැඩසටහන සමග මහින්ද අමරවීර අමාත්‍යවරයා අප සමග සාකච්ඡාවට සම්බන්ධව සිටින්නේ. විදුලි බල ශේෂ්ත්‍රය පිළිබඳව අපි අවසන් වරට සාකච්ඡා කරමින් සිටි විරාමයට පෙර මා කැමති අමාත්‍යතුමනි මා දැන් ඔබ දන්නවා විදුලි බල අර්බුදයේ පැතිකඩ කිහිපයක් තිබෙනවා. ඇස්පෙක්ට්ස් කිහිපයක් තිබෙනවා. දැන් හිටපු ජනාධිපතිතුමා පවා පවසා තිබුණා අර මහජන උපයෝගිතා කොමිසම PUCSL කියන ආයතනය මාෆියාවක් වගේ විදුලි බලයට බාධා කරනවා කියලා. හැබැයි ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් පත් කරලා ගත වෙනම නියාමන කොමිසමක්. ඒ නියාමන අධිකාරිය තමයි මේ පාරිභෝග්‍ය වෙනුවෙන් විදුලි බල මණ්ඩලයේ මේ ටෙන්ඩර් පටිපාටිය පිළිබඳව අධීක්ෂණය කරන මණ්ඩලය. දැන් අපිට දැනගන්න ලැබෙන පරිදි LNG බලාගාර. මේ LNG බලාගාර කියන්නේ ද්‍රව වායුවෙන් නැත්නම් මේ ගෑස් ආධාරයෙන් බලශක්ති උත්පාදනය කරනවා. එක ගිවිසුමක ටෙන්ඩර් පටිපාටිය සියලු දේ කළ දැන් ඒවෝට් කරන්න විතරයි තියෙන්නේ. දැන් ඔබතුමා තමයි අතර අමාත්‍යවරයා බවට පත් වුනේ. සමහර අය කියනවා මේ විදුලි බල අමාත්‍යංශයට පත් වෙන අමාත්‍යවරයා කෝටිපතියෙක් වෙනවා. ඒක කාටවත් නවත්තන්න බෑ කියලා. තව පැත්තකින් කියනවා එතුමාට ඡන්දෙ දිනන්නම් බෑ. ලයිට් කපපු ගමන් එතුමාගේ ඡන්ද කැපෙනවා කියලා. මේ දෙකම ඔබතුමාට තියෙනවා. මොකද ඔබතුමා කියන්නේ? මේ නෑ ඔය අර LNG බලාගාරේ තත්ත්වය මොකද්ද? එක LNG බලාගාරයක ප්‍රශ්නයක් තියෙන්නේ. ඒකේ ටෙන්ඩර් එක සම්බන්ධව අධිකරණ ක්‍රියාමාර්ගයක් තියෙනවා. කියන්නේ චීන සමාගමකට දීලා තියෙනවා ඇපිල් බෝඩ් එක තමයි. කියන්නේ සියලු තීන්දුව අරගෙන තියෙන ලංකාවේ දේශීය සමාගමක් වෙන මේ LTL කියලා. ඒ කියන්නේ මේ ලංකා ට්‍රාන්ස්ෆෝම. ඒක ඒකේ අයිතිය තියෙන්නේ රජයට. ඒ කියන්නේ සේවකයන්ට සහ රජයට තමයි තියෙන්නේ. ඒගොල්ල දැන් පිටරටවල්වත් ගිහලා බංග්ලාදේශ වල එහෙම විශාල ප්‍රමාණයක විදුලි ආපූර්ති කරන කණ්ඩායම. ඒගොල්ලන්ට අඩු මිලට ඉල්ලලා දුන්නේ නැතුව සියලු තීන්දුව අඩු මිලට දෙන්න තියෙද්දි ගිහිල්ලා දීලා තියෙන ඇපිල් බෝඩ් එකෙන් මේ අර චීන සමාගමට. ඒ නිසා දැන් මේ අය නඩු දාලා තියෙනවා. දැන් ඒක පරක් වෙලා තියෙන්නේ ඒකයි. නැත්තම් මේ වෙනකොට හරිනම් ඒ විදුලිය එන්න තිබුණා. දැන් අපි පෙර දවස් 3කට ඉස්සෙල්ලා ජනාධිපතිවත් එක්ක තිබුණු සාකච්ඡාවේදී එතුමා උපදෙස් ලබා දුන්නේ නඩුව ඉවත් කරගැනීමේ පදනම් මත මේ දේශීය සමාගමට දෙන්න කියන මතයට අපි ගෙනිච්ච එකඟතාවයට එතුමාගේ අනුමැතිය දුන්නා. එතකොට නැවතත් ටෙන්ඩර් පටිපාටියට ගිහිල්ලා නැවත සමාලෝචන මණ්ඩලවලට ගිහිල්ලා නැවත තාක්ෂණික අදාළ අධ්‍යයන කටයුතු කරලා නැවත අභියාචනා ගිහිල්ලා නැවත කාලයක් ගත වෙයිද? නැත්නම් ජනාධිපතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලයේ තීරණයක් ගන්න පුළුවන්ද? නැහැ. අපි මේ බාර දෙන්නේ මොවුන්ටයි කියන. මොකද අධිකරණයේ සහනය පතන නිසා. අපිට කැබිනට් මණ්ඩලයට ඒ පිළිබඳව තීන්දුවක් ගන්න පුළුවන්. මොකද නඩු තිය දාලා තියෙන්නේ මේ LTL එකයි ඒකට
ආසිත ඒ කියන්නේ අර කණ්ඩායමට විරුද්ධව තමයි නඩු 6ක් විතර වැටලා තියෙන්නේ. චීන චීන කණ්ඩායම. ඒ සමාගමට විරුද්ධව තමයි නඩු 6ක් විතර තියෙන්නේ. එතකොට මිල අඩු මේ දේශීයකේ. එතකොට ඒ නිසා තමයි අපි මේ තීන්දුව ගන්නෙ. දැන් අපි ළඟදී මේ තීන්දුව ගන්න නඩු මේ සියලු නඩු ඉවත් කරගැනීමේ මේ පදනම් මත එයාට දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. නමුත් අපි ඒක නිකම්ම නැතුව දැන් තවදුරටත් මම අමාත්‍යංශ ලේකම්වරියට උපදෙස් ලබා දුන්නා. තවත් පුළුල්ල මේ පිළිබඳව අධ්‍යයනය කරලා බොහොම කෙටි කාලයක් ඇතුළත අපිට තීන්දුවක් ලබා දෙන්න කියලා. තවත් දෙයක් තමයි මහවැලි ගඟ හරස් කළා මහවැලි කඩිනම් යෝජනා ක්‍රමය ඇවිල්ලා වික්ටෝරියා රන්දලිගන රන්ටැබේ කොත්මලේ ඇතුළු මහා පරිමාණ ජලවිදුලි බලාගාර ඉදිකලාට දැන් වර්ෂාව එන්නේ අඩු වෙනවා. වර්ෂාව සහ කාලගුණයේ විසමයි. එන්න එන්න වියලි කාලගුණ තත්ත්වයන් වර්ධනය වෙනවා. ඒතර අපිට තවදුරටත් ජල පෝෂක ප්‍රදේශවල ජල බලාගාර ජලවිදුලි උත්පාදනයෙන් ලබා දෙන්න පුළුවන් දායකත්වය ජාතික විදුලි බලාගාර පද්ධතියට අඩු වෙනවා. ඒ නිසා තමයි මේ ගල්ලඟුරු බලාගාර නොරොච්චොල වගේ ගියේ. දැන් ගල්ලඟුරු නිසා පරිසරයට සිදුවන හානිය වැඩි නිසා පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයකට යොමු වන්නට අවශ්‍යයි කියන යෝජනාව ආවා. ඒ අනුව කලින් ආණ්ඩුවල ගෙනාවා සූර්ය බල සංග්‍රාමය. හැම වහලකම සූර්ය පැනලයක් කරා විදුලි බල ලබාගෙන අපි පරිසරයත් ආරක්ෂා කරමු කියලා. ඒ ව්‍යාපෘති ලප්තනම ලොප්පුණා. අප දන්නේ නැහැ කුමක්ද සිදු වූයේ කියලා. ඊට පස්සේ වෙච්ච ප්‍රශ්නය තමයි LNG බලාගාර. ලික්විඩ් නැචුරල් ගෑස්. ඒ කියන්නේ ස්වභාවික ද්‍රව ගෑස් ශ්‍රී ලංකාවට වෙනත් රටකින් ගෙන්නලා ප්ලාන්ට් එකක් නැත්තම් බලාගාරයක් හරහා ශ්‍රී ලංකාවට ලබා දෙන එක. දැන් LNG බලාගාර ඔබ කියන මේ සමාගමට දුන්නත් අපිට ගෑස් ගන්නත් තව ක්‍රමවේදයක් තියෙනවා. කොහොමද අමාත්‍යතුමනි දැන් මේ ප්‍රශ්නේ කොහොමද විසඳගන්නේ? ඔව්. මොකද ඒ තියෙන්නේ ඔබේ විශේෂපතේ. ඔව් ඔව්. දැන් ඒක තමයි LNG බලාගාරේ හදලා ඉවරුණත් ඔබ කිව්ව ප්‍රශ්නේ හරි ගෑස් ගේන්නත් ඕන. දැන් අපි දැන් ඇත්තටම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය කියලා තියෙනවා 70%ක් ග්‍රීන් එනර්ජි වලට යනවා කියලා. දැන් තියෙන 50%ට අඩුවෙන් තියෙන. බෑ කලාපේ අනිත් රටවල් එක්ක බලනකොට අපි හොඳ තත්ත්වකින් තියෙනවා. සමහර රටවල් 30%ටත් අඩුවෙන් තමයි තියෙන්නේ. හැබැයි ග්‍රීන් එනර්ජි කොස්ට් එක වැඩි. ඔව් කොස්ට් එක වැඩි. මොකද මූලික ආයෝජනේ ඉහළයි. ඔව් LNG තෙන්නේ මේ ග්‍රීන් එනර්ජි වලට. ඒ නිසා තමයි අපි මේ කටයුත්තට මුල පුරන්නේ. අපිට අපි විශ්වාස කරන අවුරුදු දෙකක් විතර අපිට ඩීසල් පාවිච්චි කරන්න වෙයි. ඒ කවුරු ගත්තත් එහෙම තමයි කොන්දේසිය. ඒ අතරේ අපි මේ LNG ගෙනල්ලා ලබා දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. තවම සාකච්ඡා මට්ටමින් පවතින්නේ. ඔව් අපි මේ මම හිතන්නේ මේ සතිය අධ්‍යයයක් ඇතුළත අපි අවසාන තීන්දුවකට එනවා මේ. කලින් ආණ්ඩුවේ අමාත්‍යවරට බැරි වුණේ විදුලි බල අමාත්‍යතුමනි ඉංජිනේරු කණ්ඩායම එක තැනක ඉන්නවා. අමාත්‍යාංශය තව තැනක ඉන්නවා. විදුලි බල මණ්ඩලය තව තැනක ඉන්නවා. ඊට පස්සේ ඒකට ටෙන්ඩර් දෙන PUCSL එක නැත්තම් උපයෝගිතා කොමිසම තව තැනක ඉන්නවා. ඒකම මේකට ටෙන්ඩර් මේ ඉල්ලන ආයෝජකයෝ තවත් තැන්වල කඳවුරු වල ඉන්නවා. කවදාවත් ලංකාවේ විදුලි බල අර්බුදෙන් මිදෙන්න බෑ. මේක මාෆියාවක් කියන දේ තමයි අපි රටට පෙන්වලා දුන්නේ. දැන් ඔබතුමාට විශාල පීඩනයක් ඇති. මුදල් සරසරන වෙනවා. මේ එක යුනිට් ටේකින් වෙන වෙනින් බිලියන ගණනක් ජාතික ආදායමෙන් යන්නේ විදුලි බල උත්පාදනයට. 100%ක්ම විදුලි බලය දුන්නු රට ශ්‍රී ලංකාව. ඒ ආසියාවේ තිබෙන එකම රට. මම හිතන්නේ තාම සතුටුදායකයි. මේ ප්‍රශ්නය දැන් 50ක් විතර එකතු වෙලා තියෙන්නේ. කොහොමද මතුනේ මේක එක මේසයකට ගේන්නේ? ඔව් දැන් මේ ඇත්තටම මම ආපු ගමන් කිව්වෙත් විදුලි ආපෘති කරන කට්ටිය මේ ගොඩක් අය. හරි නේද මම මේ මතුනේ ප්‍රශ්නේ. ඔබ කිව්ව එක ඇත්ත. විවිධ සමාගම් විවිධ කණ්ඩායම් ඇවිල්ලා මුණ ගැහෙනවා. අර ලාහට ගෙම්බෙකුතු කරනවා. කොහොම මේ වෙනවා විවිධ අදහස් දෙනවා. මම හැම කෙනෙකුටම කිව්වේ අපේ නිලධාරීන්ටත් එක වැඩ බාරගත්තු දවස් ඉඳලා. මීට පස්සේ ඇමතිවරයාගේ කොමිස් කුට්ටියක් අවශ්‍ය නැහැ. මේ රටේ ජනාධිපතිවරයාට කියලා කොමිස් අවශ්‍ය වෙන්නේත් නැහැ. එතකොට කොමිස් කියන මුදල මේ එන වැඩෙන් අඩු කරලා අපිට පෙන්නලා දෙන්න. අපි රුපියල් 100කට නම් කරන්න යන්නේ ඔක රුපියල් 5ක් කොමිස් නම් දෙන්නේ ඒගොල්ලෝ අදහස් කරන්නේ. අපි කිව්වා රුපියල් 95 දාන්න. මේ ඕනේ නැහැ. එහෙනම් 7-5කවත් කොමිස් ඔබතුමා ප්‍රසිද්ධිය කිව්වා. කිව්වා මම ප්‍රසිද්ධිය කිව්වා. ඒක මිනිත්තුලා තියෙනවද වාර්තාවල සඳහන්? වාර්තාවලක් තියෙනවා. කිසිම නිලධාරියෙකුට මං කියන්නේ පෙට්‍රල් ෂෙඩ් එකෙන් සල්ලි ගත්තු තත්ත්වයක්නේ හැමදාම කතාවේ. මම දැන් ප්‍රසිද්ධියම කියලා දිනවා. ඊට පස්සේ පෙට්‍රල් ෂෙඩ් දෙන්නේ මම දෙනවා නම් කිසිම රුපියලක්වත් කිසිම කෙනෙකුට දෙන්න බෑ. ඒකෙන් සෑහීමකට පත් වුණොත් විතරයි මම නම් ඒකට ඉඩ දෙන්නේ. නැත්තම් ඔහොම තියෙන විදිහටම තිබුණා. ඔබ දැන් ඍජු අධීක්ෂණය කරනවා. ඍජු මේවයි රොෂාන් තව මොනවද මේ රස්සාවලට සල්ලි ගත්තු ආයතනනේ මේවා. අද පෙට්‍රෝලියම් එකේ පඩි වැඩි විදුලි බල මණ්ඩලේ පඩි වැඩි. ඒතර කොහොමද ඔබතුමා යූනියන් කරකව ගන්න? ඔතන යූනියන් පාරට බහි. යූනියන් පෙන්නයි මහා විදුලි බල මාෆියාවක් මේ රටේ. අමාත්‍යරට මෙහෙමයි මෙහෙමයි කියලා. නේද යූනියන් මේක නේද මේ රටේ වැඩක් කරන්න බැරි. ඒක එහෙම ප්‍රශ්න තියෙයි. ඔව්.
ප්‍රශ්නදියේ නමුත් මට ඕන ස්ට්‍රයික් කරයි මට 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 ප්‍රශ්නයක් නෑ රොෂාන් මට අවංකව මේ කටයුත්ත කරන්න පුළුවන් තාක් කල් කරමු බැරි දවසට අවංකව මේ කටයුත්ත කරන්න බැරි නම් රටට මේකෙන් හානියක් නම් වෙන්නේ මම ජනාධිපතිතුමාට කියලා අයින් වෙනවා ඒක මගේ යුතුකම නැත්තම් මම මේ වැල යන පැත්තට මැස්ස ගහගෙන යන්න මම සූදානම් නෑ ඊට වඩා දූෂිතයෙන් නැවතපත් වෙන්න එතකොට ඒක මට කරන්න දෙයක් නෑ මට එහෙම කරන්න පාටලී අමාත්‍යවරයා හිටියා මේ විෂය ගැන හොඳට දන්න අමාත්‍යවරයා හැබැයි කරන්න දුන්නේ නැහැ. ඔබ දන්නවා විදුලි බල අමාත්‍යංශය කරන්න බෑ අමාත්‍යංශකට අපේ රටේ අපි ජනතාව දැනගෙන ඉන්නේ. එතන නෑ මම මං හිතන්නේ අර අරගොල්ලෝ කියනවා මොකක් හරි ඉංජිනේරුවෙක් නේ අපි විදුලිය කපනවා. මම හිතනවා නඩත්තු සේවාලෙන් අයින් වෙනවා. මම හිතනවා රොෂාන් මට ඒ தත්ත්වේ කලමනාකරණය කරගන්න පුළුවන් වෙයි කියලා යම් මට්ටමකට. මොකද මම ওই එක පාර්ශ්වයක් ගැනවත් උනන්දුවක් තියෙන කෙනෙක් නෙවෙයිනේ. මට කොන්ත්‍රාත්කාරය ගැන ප්‍රශ්නකුත් නෑ. මේවට සල්ලි ගේන ආයෝජකයා පිළිබඳ ප්‍රශ්නකුත් නෑ. මට ඔය ආයතන පිළිබඳව ප්‍රශ්නකුත් නැහැ. දැන් PUCSL එකයි විදුලි බල මණ්ඩලයයි අතර තියෙන අර්බුදය මේ එලිපිට තියෙනවනේ. ඔබ අත ඔබ කියන්නේ ලැදියාවන් අතර ගැටුමක් ඔබට නැහැ. නෑ නෑ. මට ඒක නාතීන් මේක ජනාධිපතිතුමාගේ කොටස මේක අගමැතිතුමාගේ කොටස. කිසිම නැහැ. එහෙම නැහැ. ඔබට එහෙම උපදෙස් ලැබිලත් නැහැ. නෑ. පැහැදිලිවම ජනාධිපති චීනෙත් එක්ක හිට ගන්න ඕනේ මේ වෙලාවේ අපි චීනෙත් එක්ක අපි බේරුම් කර ගන්න ඕනේ. එහෙම ප්‍රශ්නත් නැහැ. නෑ නෑ. ජනාධිපතිතුමාවත් අගමැතිතුමාවත් කිසිඳු ආකාරයක ඒ වගේ අදහසක්වත් මට ඉදිරිපත් කළා නෑ. ඒ නිසා මම ඉතාම සතුටුයි. ඒ වගේ මම පළවෙනි උත්සාහය දැන් දරන්නේ මේ අය එක්ක එකඟතාවයකින් වැඩ කරන්න. දැන් මම බැලුවා PUCSL එක නඩු දාලා තියෙන විදුලි බල මණ්ඩලයේ. මහජන උපෝගිතා කොමිසම. කොමිසම නඩු දාලා තියෙනවා විදුලි බල මණ්ඩලයේ. සාමාන්‍යයෙන් රාජ්‍ය ආයතන දෙකක් අතර නඩු කියන්න බෑ කියලා මේ සඳහන් කරලා තියෙනවා මේ කැබිනට් පත්‍රිකාවත් ඇවිල්ලා තියෙනවා. එහෙම තියෙදි නඩු දාලා. එහෙම තියෙදි නඩු දාලා තියෙනවා. නඩු දාන්න හේතුවකුත් ඒගොල්ලෝ කියනවා. මේගොල්ලෝ කිව්වා කිව්වා කරන්නේ නැති නිසා නඩුව දැම්ම. මොකද නඩු ගියොත් වැඩේ කරන්න බෑනේ රටේ අධිකරණේ උත්තර විතරයිනේ. ඉතින් දැන් මේ රාජ්‍ය ආයතන දෙය. මේ නඩු ගාස්තු වල පිටින් ගන්න ලෝයස්ලා. ඒ ජනාධිපති නීති. මේ රජේ නීතිඥ නෙවෙයි. නෑ නෑ ජනාධිපති නීති. ඒ ඒගොල්ල රජේ ආයතන දෙකක් වෙනුවෙන් පෙනී හිටින්නේ. ඒගොල්ලන්ටත් හොඳට හම්බ කරගන්න. 2025 ගෙවන්න වෙනවා මේ නීතිඥයන්ට ඉඩතේ. දුප්පත් මිනිස්සුක සල්ලි. ඔව්. ඒ නිසා හැබැයි මම සතුටු වෙනවා අපි මේ කණ්ඩායම එක මේසෙට ගෙනලා කතා කරා. මහජන උපයෝගිතා කොමිසමත් විදුලි බල මණ්ඩලයත් කැමති වුණා මීට පස්සේ ආරවුලක් කරගන්නේ නැතුව. එකගතාවෙන් කොමිසම ඉල්ලන තොරතුරු මෙහෙන් දෙන්නත් මේ පැත්තෙන් නඩු තියෙනේම අයින් කරගෙන යන්නත් එකගතාවේ පළ කරා. දැන් සුහදව වැඩ කරන්න පටන් අරන් තියෙනවා මේ ආයතන. සියල්ලම. මම හිතන්නේ මට මං ওই එක ශේෂ්ත්‍රයක් ගැන උනන්දු නොවිච්ච එකේ වාසිය වෙන්න පුළුවන්. මම විදුලි ඉංජිනේරුවෙක් වුණා නම් සමාජලාට මට අර පැත්තෙන් සහයෝගය ලැබෙන්න පුළුවන්. තමන්ගේ බැච්මේට්ස්ලා ඉන්න වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මම අර කොමිසමේ කට්ටියෙක් ඉඳපු කෙනෙක් වුණා නම් ඒත් එහෙම වෙන්න තිබුණා. දැන් සාමාන්‍ය කෙනෙක් කියන්නේ වෛද්‍යවරයෙක් සෞඛ්‍ය අමාත්‍යාංශය ඇමති වුණාම හෙදියෝ කැමති නැහැනේ. ඒ වගේ මට මේක ඇත්තටම කිසිම බලපෑමක් නැහැ. මම අද කියන්න සතුටුයි විදුලි බල මණ්ඩලයේ සියලු වෘත්තීය සමිති මේ වෙනකන් මම සාකච්ඡා කරා. ඒගොල්ලෝ බොහොම සහයෝගයෙන් ඉන්න මගේ වැඩ පිළිවෙලට සහයෝගය ලබා දෙන්න. මම ඉතින් පුළුවන් උපරිම උත්සාහය දරනවා. මං හිතන්නේ මට මේ අභියෝග ජයග්‍රහණය කරන්න පුළුවන් මේක. හොඳයි අපි සතුටුයි මේ ජයග්‍රහණ රටේ ජනතාවගේ ජයග්‍රහණ. අනිවාර්යෙන් මේ පාඩු ලබන ආයතන මේකේ පාඩුව මම කිව්වනේ. ඒ වගේම තමයි කණිත දෙල නිතිකා සංස්ථාවේ පාඩුව ඒත් එහෙමයි. තාම ගණන් හදාලා මං කිව්වා හරියට දෙන්න කියලා. ඔබ විදුලිය බල අමාත්‍යාංශය සහ විදුලි බල මණ්ඩලය ඇතුළත තිබෙන මේ තිබෙන දූෂණ අක්‍රමිකතා පිළිබඳව සොයා බලන්නේ කොහොමද? එක්ක ඔබ විගණනයක් කරනවද? එක්ක ඔබ කමිටුවක් දානවද? ඔබ නැත්තම් වැඩ කරන ගමන් සොයලා බලනවද? මේ විශාල මුදල් කන්දරාවක් එක ඔබ ගනුදෙනු කරන. ඔබ නොදන්න විශේෂපතයක්. ඔවුන් විවිධ තාක්ෂණික බලපෑම් කරනවා අමාත්‍යරට. මෙහෙම වුණොත් මෙහෙම වෙන්න පුළුවන්. මෙහෙම වුණොත් මෙහෙම වෙන්න පුළුවන්. මෙහෙම වුණොත් ආණ්ඩුව ගෙදර යනවා. මෙහෙම වුණොත් ලයිට් කපන්න වෙනවා. මෙහෙම වුණොත් කර්මාන්ත කඩා වැටෙනවා. දැන් මේ වට මුහුණ දෙන්න ලේසි පාසු පුළුවන්. පුළුවන් රොෂාන්. පුළුවන් රොෂාන්. ඒක තමයි. ඔවුන් සුදු කරපටි සොරුම් වෙන්න පුළුවන්. ඒක තමයි අපි අත්දැකීම අපි ප්‍රයෝජනෙට ගන්න ඕන. අමාත්‍යංශ ගොඩනගපු අත්දැකීම අපි ප්‍රයෝජනෙට ගන්න ඕන. මම දීවර අමාත්‍යවරයා වුණේ දීවරෙක් වෙලා නෙමෙයි. මම දීවර කර්මාන්තේට කිසිම සම්බන්ධයක් නැහැ. නමුත් මට ඒක ගොඩ ගන්න පුළුවන් වුණානේ. ඔබට විශ්වාසයි විදුලි බල මණ්ඩලයේ. විශ්වාසයි. කෘෂිකර්ම අමාත්‍යංශෙත් එහෙමයි. ආපදා කළමනාකරණ අමාත්‍යංශෙත් එහෙමයි. ඒවා අපි හරියට කරා. ඒ වගේම නිලධාරි දන්නවා මම එනකොට මේ අය මට කතාවලදී කිව්ව ඔබතුමා ගැන අපිට විශ්වාසයක් තියෙනවා. ඔබ හොරකම් කරන්නේ නැත්තම් නැත්තම් මේගොල්ලෝ කරන්නේ නැහැ. මට ස්ථිර වශයෙන් කියන්නේ මේගොල්ලෝ කියපු දේ තමයි මම මේ පෞද්ගලික එක්කෙනෙක් ගැන කියනනේ බොහෝ ඇමතිවරුන්ට විවිධ අදහස් එක තමයි එතනට ඇවිල්ලා තියෙන්නේ. ඔවුන්ට තිබුණා අල්ටීරිය මොටිව් එකක්. යටි අරමුණක් තිබුණා. ඔව්. එතකොට මේගොල්ලෝ මේ ඉන්න වෘත්තීය සමිති වෙන්න පුළුවන් මේ නිලධාරිත් හිතනවා. එහෙමනම් ඉතින් අපි මෙයා එහෙමනම් අපිත් එහෙමයි කියලානේ පටන් ගන්න. මට ඇත්තටම එහෙම ප්‍රශ්නයක් නෑ. මට මේක හදන්න පුළුවන්. මම ස්ථිර වශයෙන් කියනවා මම සැලැස්ම හදනවා අවුරුදු කීපයකට විදුලි බල මණ්ඩලේ
මේ ඊළඟ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඡන්දෙකට යන්න ඉස්සෙල්ලා එතුමාගේ මේ විදුලි බල මණ්ඩලයේ ලාභ ලබන ආයතනයක් බවට පත් කරනවා. අනිවාර්යයෙන්ම අපිට අපිට ඉතාම සතුටේ ඉතාම ඒ වගේම තමයි ඒ වගේම තමයි කනිද දෙල නීතිගත සාස්ත්‍ර පාඩු ලබන්න ඕන ආයතනයක් නෙමෙයි. පාඩු ලබන අවාසනාව. ඇත්තටම තෙල් පිරි පහදුවක් හදන්න එක්ක ආයෝජක ඕන තරම් එනවා. ආයෝජකෙක් දීලා හදන්න ඕන. එහෙම හැදුවොත් මේ ආයතනේ ලාභයි. අපි ඒක කළා නැහැ අත තියලා නැහැ. මෙතන ඔවුන්ට තියෙන වෙන න්‍යාය පත්‍රයක්. ඔව් ඒක තමයි. අපි ඒ ටික කරලා තෙල් පිරි පහදුව ඒ තියෙන ප්‍රශ්න ටික පිළිබඳව කතා කරොත් ඒකත් ලාභයට ගේන්න පුළුවන්. දුම්රිය සහ CTB එකේ යම් ප්‍රශ්න ටිකක් තියෙයි. මොකද ඒකෙත් තියෙන ප්‍රශ්නේ පාඩුව අවම කර ගැනීම. අපි පාඩුව නැති කරන්න ගියාම වෙන්නේ ජනතා පිටේ බරපතලම එකනේ. ජනතා පිටේ බරපතලවන්නේ නැතුව ඒ ආයතන තියල්ලම මට නම් මගේ සැලැස්ම ඊළඟ ජනාධිපතිවරයෙකුට මේ වගකීම යන්නේ නැතුව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ කාලය යටතේ මේ ආයතන සියල්ල ලාභදායි මට්ටමට කොහොමද මේවට සල්ලි හොයාගන්නේ? සල්ලි ඕන නෑ රොෂාන් ගොඩක් දේවල් වලට. සූර්ය බලය ලැබෙන දවල් කාලෙනේ. ඒක රැට කාලේ තමයි වැඩි මේ පරිබෝධය අවශ්‍යතාවය තියෙන්නේ. දැන් ඒකට අපි බැටරි බෑකප් එකක් එක්ක එන්න කියලා තියෙනවා. දැන් ඒකට ඉන්න ආයෝජකයෝ ඉන්නවා. ඉතින් ඒ ටික ඇවිල්ලා මේවා ටික පටන් ගත්තම සූර්ය බලේ ඊළඟට මේ සුලම් බලේ මේ වගේ විකල්ප විදුලි ව්‍යාපෘති ගන්නවකට එන්න තියෙනවා. ඒ වගේ මේ මහා පරිමාණ ඔබ කිව්වා වගේ තව තිබුණානේ මට පුදුම වුණා. මගේ ආයතනයේ සමහර ලාහට මේවා මං එළියට කිව්වට මං හිතන්නේ නිලාරි අමනාප වෙන්නේ නැහැ. ඒක තමයි තමතුරුන් පව ඔබ ගැන ඉගෙන ගනි. ඔව් ඒක කොහොමද වැඩ කරන්නේ කියලා. ඒ අය අමනාප වෙන එකක් නැහැ මගේ මේ කතාවට. මොකද ඒ අය අතරේ එකඟතාවයක් තිබුණා. මීටිමක ගියාම සූර්ය බල ඒ කියන්නේ අපේ තියෙනවා මේ සස්ටේනබල් එනර්ජි එක මේ පුනර්ජනනීය බලශක්ති අධිකාරියයි විදුලි බල මණ්ඩලයයි කොමිෂමයි එකට එකතු වෙලා වැඩ කරන රටාවක් තිබුණේ නැහැ. සමපාත නැහැ. දෙගොල්ලා තුන් විදියකට යන හැම කෙනාම අර අනිත් පාර්ශ්වය දිහා වැරදි විදියට බලන. ඉතින් ඒ தත්ත්වය අපි නැති කරනවා. නැති කරාට පස්සේ මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන්. විදුලි බල මණ්ඩලයේ තින්නේ මිනිස්සු. මේ රටේ මිනිස්සු. උගත් මිනිස්සු. ඒ ඉංජිනේරුවන්ට පිට රට ගියොත් උන්ට ඉහළ වැටුපට ඉන්න පුළුවන්. අපි ඒ අය ඔන්න ආරක්ෂා කරගන්නවා. ඒ අය හොරු කියලා බල්ල වැඩ කරන්න ගියොත් වරදිනවා. මම හිතන්නේ හොරකම් කරන කීප දෙනෙක් ඇති. අපි හොරා හොයලා හොරාට දඬුවම් දෙමු. හැබැයි සමස්ත විදුලි බල ඉංජිනේරුවෝ සේවකයෝ අපි හොරු කියලා කියන්න හොඳ නැහැ. මිනිස්සුත් ලොකු අවධානමක් අරගෙන වැඩ කරනවා. ඒ වගේ තමයි කනිද තෙල් එකෙත් ඉන්න කට්ටිය. ඒ වගේම තමයි අනිත් හැම ආයතනකම ඉන්න කට්ටිය. ඒ ආයතනවල ඉන්නව දූෂිත අය. ඒ ආයතනවල ඉන්නව කඩාකප්පල් කරන අය. ඒක අඳුනගෙන ඒ අයට බෙහෙත් ටික දුන්නම හරියයි. හොඳයි අපි බලාපොරොත්තු වෙනවා හරි බෙහෙත් හරි ලෙඩාට හරි විදිහට දීලා මේ රටේ ආර්ථික ව්‍යාධිය එහෙම නැත්නම් ආර්ථික රෝගෙන් රට ගලව ගන්න මහින්ද අමරවීර පරිණත දේශපාලනඥයාට හැකියාව ලැබෙවි කියලා. අවසන් වර්ෂයෙන් මගේ ප්‍රවාහන ශේෂ්ත්‍රයේ තරම් පීඩාවට පත්වන ශේෂ්ත්‍රයක් නැති තරම් උදේ ඉඳලා රෑ වෙනකම් මිනිස්සු අසාමාන්‍ය ලෙස පීඩාවට පත් වෙනවා. ඒ වගේම රටක් දියුණු කරන ප්‍රධාන බලවේග දෙක හැටියට දුම්රිය හා පොදු ප්‍රවාහන සේවා තියෙනවා. ඔබේ සැලැස්ම තව මෙලි දක්වනවද? අපිට කෙටියෙන් පැහැදිලි කිරීමක් කරන්න. මම කිව්වා ප්‍රවාහනයට ජාතික ප්‍රතිපත්තියක් හදන්න ඕන. තවම නැහැ. ඒක තමයි ප්‍රධාන කාර්යය. ඒක දුම්රිය මගේ දෙකම ඔක්කොම එකතු සියල්ල පෞද්ගලිකව ඒ වගේ පොදු ප්‍රවාහන සේවය ශක්තිමත් කරන්න ඕනේ. නැත්තම් මේ කොළඹ නගරයේ තදබදයට මේ පාරවල් හදලා හදන්න වැඩක් නෑ. ඒක ජනාධිපති අවධානය යොමු වෙලා තියෙනවා. ඔව් අනිවාර්යෙන්. දැන් මම ඇත්තටම මේ ප්‍රායෝගිකව මේ ටිකේ මම බස් ස්ටෑන්ඩ් එකට ගිහිල්ලා බැලුවා. එතන තියෙන ප්‍රශ්නේ මම දැක්කා. මම ඊයේ ආවේ මේ මම මේ නුවරින්දලා ආවේ කෝච්චිය ආවේ. කෝච්චි මම ආවේ මේ කොළඹට. ඔබ අර කඩු ගන්න ප්‍රශ්නයක් තිබ්බනේ කෝච්චි නිලධාරණ 6-7 දෙනෙක් කැමදාම අවුරුදු දෙකක්ද කොහෙද කෝච්චියක් අරන් ගිහිල්ලා. ඔව් දැන් මම අද උදේ තමයි මේ ප්‍රවෘත්තිය දැක්කේ. මම ඒක පිළිබඳව අවධානය යොමු කරන ඇත්තට මේ කාර්යයේ මට දැනගන්න. අර අර්ධ සුඛෝභෝගී බස් රථ ඔබ තහනම් කළා. අර්ධ සුඛෝභෝගී තහනම් වුණාට දැන් තියෙන තාම නීතිමය ගැටලුවක් තියෙනවා. නැත්තම් මගෙන් අහයි හෙට යනව නේද කියලා. අද උදේත් එක්කෙනෙක් කිව්වා අන්න යන අර්ධ සුඛෝභ. හැබැයි මම මේ නීතිය ඒ කියන්නේ පොඩි පණතේ වෙනස්කමක් කරනවා. ඒ වෙනස්කම කළා අනිවාර්යයෙන් ඒක කරනවා. බලපෑම් වෙනවා ඒකට. ඒක මේ මිනිස්සු හූරාගෙන කන එක. මම ඔය අර්ධ සුඛෝභෝගී බස් එකෙත් නැග්ගා, සුඛෝභෝගී එකෙත් නැග්ගා, සාමාන්‍ය බස් එකෙත් නැග්ගා. හොඳයි. අවසන් වශයෙන් මම තවත් ප්‍රශ්නයක් අහන්න අවසර ඉල්ලනවා. වෙලාව ඉක්මවා ගෙල්ලා. අමාත්‍යබනි, ඔබේ පෑනේ ඔබේ අත්සනින් තමයි මහා මැතිවරණයට ඊළඟට නාම යෝජනා දෙන අපේක්ෂකයෝ
නාම යෝජනා ලබන්නේ. එක්ක පක්ෂයේ මහලේකම් එක්ක සංධානයේ මහලේකම් මා දන්නේ නැහැ. ඔබතුමාට මේ බලතල මෙවර ඍජුව තිබෙනවාද කියලා චෝදනාවක් තියෙන ජනතාවගෙන් අපට හොඳ ලිස්ට් එකක් දෙන්න. ඒ ලිස්ට් එකෙන් අපි හොඳ කණ්ඩායම් පාර්ලිමේන්තු යවන්නම් කියලා. දේශපාලකයෝ කියනවා අපි දෙන්නේ අපට තියෙන ලී වලින් තමයි අපි කැබිනට්ු හදන්නේ ඔබලා හොඳ අය පත් කරලා එවන්න කියලා. කොහොමද අපි මේක පක්ෂ මහලේකම් වල අපි උපරිම උත්සාහ දරන හොඳම කණ්ඩායමක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් කරනවා. ගිය ප්‍රාදේශ සභාව මැතිවරණේ අපි ඒක සැලකුවද මට්ටමකට වෙනසක් කරා. හොඳයි. උඹට පේනවා ඇතින් දැන් චෝදනායනේමයි බැලුවම අපේනේ අඩුම චෝදනායනේ අපේ മന്ത്രിවරුන් පාර්ලිමේන්තුවේත් අපි ඒ ආකාරයෙන්ම තමයි යොදවන්නේ. ඒ වගේම ජනතාවටත් වගකීමක් තියෙනවා. මොන ලයිස්තුවෙන් මොන පක්ෂවලින් ආවත් රටට හිතකර හොරකම් වංචා දූෂණ මරකම් නැති කණ්ඩායමක් පත් කිරීමේ වගකීම තියෙනවා. මිනිස්සු හැමදේම තෝරලා ගන්න ඇඳුමක් ගන්න ගියාම ඇඳලා බලලා ඔක්කොම කරලා ගන්නවා. මාළු කූරියෙක් ගන්න ගියා නම් මාළු කූරියාගේ කරමලෙත් බලනවා හොඳට නාහෙටත් කරවල කෑල්ල ගන්න ගියත් නාහෙටත් තියලා බලනවා පොල් ගෙඩියක් ගන්න ගියාම හොලවල බලනවා හොඳද කිය මේ සේරම් බලන රටේ දේශපාලඥෙක් තෝරගන්නකොට මේ ඔක්කොම චෝදනා තියෙන මිනිස්සු තෝරගෙන දීපු දවසේ ඉඳලා බණින මුන් 225ටම බෝම්බ වදින්න ඕන නේ ජනතාවගේ දූෂිතව නම් කළේයි කියලා ඉතින් නම් කරන්න දැන් පක්ෂකගේ අපි කියමු දිගට ඉඳපු කෙනෙක් කියන්නේ දිගට ඉඳපු කෙනෙක් හොඳටම දන්න දූෂිතයි කියලා නම් නොකර බැරි වෙනවනේ මේ පක්ෂයට මං කියන්නේ මොන පක්ෂයට නම් නොමිනේෂන් දෙන්නම වෙනවද සාමාන්‍යයෙන් එහෙම නාම නැත්තම් පක්ෂ කැඩලා යනවනේ ඉතින් හොඳයි මේ ප්‍රායෝගික ප්‍රශ්න තිබෙනවා ඔබට සමාජකට තේරෙනවා ඇති අපේ සමුගණටයි බලාපොරොත්තුව අපි තව දවසක අමාත්‍යමුනි හමු වෙමු ඔබේ ප්‍රගති සමාලෝචනයක් අපි මාස 3කට සැරයක්වත් හමු වෙලා කතා කරමු මොකද ඉතා වැදගත් විශ්වපතයක් බාරව කටයුතු කරන අමාත්‍යවරයෙක් අපේ සුබපැතුම් අද අපේ විවේචනාත්මක ප්‍රශ්න නැ වැඩ කරන්න දෙමු අඩුපාඩු තිබ්බොත් අපි සද්භාවයෙන් පෙන්වා දෙමු. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. සුබ රාත්‍රියක් ඔබට. අපි ලබන සඳුදා නැවත හමු වෙනවා.